අයිවන් අපි අද අද ඇවිල්ලා දිනය 20/22 ජූලි 18 අද අපේ නියමිත පන්ති දවස මේ වෙද්දි රුහුණු විශ්වවිද්‍යාලයේ ජීඑකු 2019/20 කණ්ඩායමේ ආර්ථික විද්‍යා විෂයට අදාළ පළවෙනි සෙමස්ට්‍රියේ බේසික් මයික්‍රෝ ඉකොනොමික්ස් තියරි කියන ප්‍රශ්න පත්‍රයට අදාළව අපි 98%ක්ම විෂය නිර්දේශය සිද්ධාන්ත නැත්නම් න්‍යාය කොටස් අවසන් කළදී ඒ කියන්නේ අපිට තව තියෙන්නේ සාධක වෙළඳපොළ පමණයි ෆැක්ටර් මාකර්ස් මාකට් එක පමණයි සාධක වෙළඳපොළ කියලා අපිට කතා කරන් තියෙන්නේ මම ඔයාලට ගෙදරට යවපු අර නිබන්ධනේ එක නිබන්ධනයකද තියවල ඇත්තේ ඒ මුද්‍රණය කළ යවපු නිබන්ධනේ ඒකේ තියෙනවා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය හා විසය කියලා පස් පුරුල්ල විස්තර කළා කියලා. ඒ පුරුල්ල විස්තර කරපු එකේ ඒ නිෂ්පාදන සාධක ටික විස්තර කළා. ඊට අමතරව ඒ සාධකයක ආර්ථික බදුකුලිය හා සංක්‍රමණික වීම කියන්නේ මොනවද කියලා කියන්නේ විතරයි අපට මොනවද කියලා කියන්නේ විතරයි අපට තියෙන්නේ. එතකොට එක පොඩි මාතෘකාවක්. ලොකු මාතෘකාවනේ පැයකමාරක වගේ මාතෘකාවක්. ඒක අද මම කතා කරන්නේ. මම කතා කරන්නේ මේක අපි කතා කරපු පාඩම් වලට අදාළ පසුබිම් විභාග ප්‍රශ්න පත්‍රය සහ ආදර්ශ ප්‍රශ්න. දැන් අපි මේ විදිහ ඔයාලට මෑතකම තියපු ප්‍රශ්න පත්‍රයේ තමයි 2018 රුහුණ ආර්ථික විශ්ලේෂණ ප්‍රශ්න පත්‍රය. ඔය 2018 නැත්නම් ඊට කලින් තිබිච්ච ආර්ථික විශ්ලේෂණ නැත්නම් ඉකොනොමික් ඇනලයිසිස් කියන ප්‍රශ්න පත්‍රයේ අදාළව ප්‍රශ්න 10ක් තියෙනවා. හරි අපි කියන්නේ ඔයාලගේ බේසික් මයික්‍රෝ ඉකොනොමික්ස් තියරි වලට අදාළව සර් ලියා ගන්න මොනා හරි දුන්නද මොකද දුන්නේ නැහැ
ඔයාලගේ බේසික් මයික්‍රෝ ඉකොනොමික් තියරි වලට අදාළව ආර්ථික විශ්ලේෂණ ප්‍රශ්න පත්‍රය ගත්තම පහුගිය තිබිච්ච ආර්ථික විශ්ලේෂණ ප්‍රශ්න පත්‍රය ගත්තම මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10ක් තියෙනවා ප්‍රශ්න 10න් 5ක් පමණයි ඔයාලට මයික්‍රෝ ඉකොනොමික්ස් තියරි වලට අදාළ වෙන්නේ සූක්ෂම ආර්ථික න්‍යායට අදාළ වෙන්නේ 1 2 3 4 5 ප්‍රශ්න විතරයි ඉතිරි ප්‍රශ්න 5 අදාළ වෙන්නේ දෙවෙනි සෙමස්ටරයට අදාළ මම ඔයාලට papers 3ක් දාලා ඇතී මෑතකම තිබිච්ච 2018 ප්‍රශ්න පත්‍රය දාලා ඇතී 17 දාලා ඇතී 15 දාලා ඇතී ඔය ප්‍රශ්න පත්‍ර තුනේම ප්‍රශ්න 5යි අපිට සාකච්ඡා කරන්න පුළුවන් හැබැයි ප්‍රශ්න 5 සාකච්ඡා කරාට විශ්වවිද්‍යාලයෙන් ඔයාලට පරිමුඛ හැසිරීම් පිළිබඳ න්‍යාය කතා කරලා නැහැ හැබැයි ඒක සිලබස් එකේ තියෙනවා ඒක කතා කරන්න ඕන මම කතා කරා අපේ අර ක්ලාස් එකේ හිටපු ප්‍රී අයට ප්‍රී කියන්නේ ගාස්ට්වයි කිරීමෙන් තොරව කලින් කතා කරපු අයත් එක්ක කතා කරා මේ ප්‍රශ්නයක් තියෙන මේ ප්‍රශ්නේ මගේ ඇරලා මට සාකච්ඡා කරන්න පුළුවන් ඔයාලත් එක්ක එක ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න හතරක් විතරයි පස්වෙනි ප්‍රශ්නේ කතා කරන්න බෑ විශ්වවිද්‍යාලයෙන් ඒකත් කතා කළොත් අපි කතා කරමු එතකොට තීරමක් නෑ අපි නමුත් ඒක අවශ්‍යයි අපිට බලන්න එතකොට අපි ගිය හතියේ බදාදා මට මතක හැටියට අපි කතා කරා 2018 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ පැය දෙකක් පුරාවට සාකච්ඡා කරා ඒ විතරක් නෙවෙයි තුන්වෙනි ප්‍රශ්නේ කතා කරේ නෑ අපි පස්වෙනි ප්‍රශ්නේ නිෂ්පාදන පිරිවැය පූර්ණ තරගය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කතා කරා අදාළ ඒ පූර්ණ තරංකාරී වෙළඳපොළ කතා කරන දවස පූර්ණ තරංකාරී වෙළඳපොළ කතා කරන දවසේ අපි කතා කරා ඒ ප්‍රශ්න තවම කතා කරලා තියෙන්නේ පාස්වෙනි ප්‍රශ්න තුන 2018 පේපරේ තව අපට එක ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් අනිත් ප්‍රශ්න කතා කරන්න බැ පාරිභෝග හැසිරීම පිළිබඳ න්‍යාය අපි කතා කළ නැති නිසා සමහර අයත් එක කතා කරලා තියෙනවා සමහර අයත් එක කතා කරේ නැහැ ඒ විශ්වවිද්‍යාලේ කතා නොකරපු නිසා ඒවනම් අපි ප්‍රශ්න ලියාගෙනම සාකච්ඡා කරමු ප්‍රශ්න එන්නේ GAQ 2018 GAQ 2018 මම කියනකොටම ලියන්න තුන්වෙනි ප්‍රශ්න ප්‍රශ්නේ පේපරේ බලබල කතා කරනවට වඩා හොඳයි ලියාගෙන කතා කරන එක ලියා ගන්න පේපරේ ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ තරංකාරී වෙළඳපොළක අලෙවි කරනු ලබන තරංකාරී වෙළඳපොළක අලෙවි කරනු ලබන එක්තරා භාණ්ඩයක් සඳහා තරංකාරී වෙළඳපොළක අලෙවි කරනු ලබන එක්තරා භාණ්ඩයක් සඳහා අදාළ ඉල්ලුම් සැපයුම් වක්‍ර පහත සමීකරණ මගින් විස්තර කෙරේ ක්යුඩි සමානයි තියරිය දෙකයි පි ක්යුඑස් සමානයි ඍණ දෙක දන දෙකයි පි ක්යුඩි සමානයි තියරිණ දෙකයි පි ක්යුඑස් සමානයි ඍණ දෙක දන දෙකයි පි අපි කොටස කොටස ලියලා ගන්න හදාගෙන යනවා පළවෙනි කොටස කොටස හතරක් තියෙනවා පළවෙනි කොටස සමතුලිත මිලහා ප්‍රමාණය ගණනය කරා ලකුණු පහ ඊළඟ රූලේ දකුණු අත පැත්තේ කෙළවරේම වරාගෙන පුළේ ලකුණු පහ සමතුලිත මිලහා ප්‍රමාණය ගණනය කරා ඒලර වලට වඩා ලේසි පළවෙනි කොටස සමතුලිත මිලහා ප්‍රමාණය ගණනය කරන්න දකුණු අත පැත්තේ කෙළවරේ ලකුණු පහයි අපි සමතුලිතේ හොයද්දී
ඉල්ලුම් ප්‍රමාණය සමාන කරනවා සැපයුම් ප්‍රමාණයට ඉල්ලුම් ප්‍රමාණය පෙන්නනවා 30 ඍණ 2p වලට සැපයුම් ප්‍රමාණය පෙන්නනවා ඍණ ඍණ 2 ධන 2p මේ ඍණ 2 මේ පැත්තට ගෙනකොට 32යි මේ 2p මේ පැත්තට ගෙනකොට 4p p කියන්නේ 32 4න් බෙදුවම 8යි p = 8 නම් p = 8 නම් q වගේ q වගේ කියන්නේ සමතුලිත ප්‍රමාණය අපි qd ශ්‍රිතයට ආදේශ කරනවා qd = 30 ඍණ 2p 30 ඍණ 2යි එතෙන්ට 8යි 8 වරක් 2 16යි උත්තරේ 14යි 14යි මිල 8යි ප්‍රමාණය 14යි ප්‍රමාණය 14යි මම හදනකොටම හදන්න මොකද හේතුව මම බෝඩ් එක ඊට ගන්න ඕන ලකුණු පහක් දීලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ලකුණු පහෙන් ලකුණු පහ සාමාන්‍ය පිළිතුරු කියන්නේ පිළිතුරු වලට ලකුණු දෙන ක්‍රමවේදය අනුව ගත්තොත් මේ ගැළපීමට ලකුණක් දෙනවා. ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය සමාන කරලා පෙන්වීමට ලකුණක් දෙනවා. මේකට 2යි මෙතන 2යි. දෙවෙනි කොටස. දෙවෙනි කොටස. ලියන්න වෙළඳපොළ සමතුලිතයේදී මිලෙල්ලුම් නම්‍යතාවය හා නිෂ්පාදන අතිරික්තය ගන්න කරන්න මිලෙල්ලුම් නම්‍යතාවය හා නිෂ්පාදන අතිරික්තය ගන්න කරන්න මිලෙල්ලුම් නම්‍යතාවය හා නිෂ්පාදන අතිරික්තය ගන්න කරන්න එතකොට මිලෙල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න අපට ප්‍රස්ථාර මුකුත් අවශ්‍ය නැහැ අපේ සූත්‍රය තමයි අපි ඉගෙන ගත්තේ PED ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD අපි දන්නවා මේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වෙනුවට මේ ඉල්ලුම් සමීකරණේ ඍණ 2 දාන්න පුළුවන් අපි මේ ඕන තරම් ගණන් හදුවා ඍණ 2 දාන්න පුළුවන් P ඇවිල්ලා 8යි QD ඇවිල්ලා 14යි 8යි 14යි 2ව 1යි 2ව 7යි ඍණ 8 බෙදීම 7 උත්තරේ 8ට කොමන් ගිනේනවා 8ට 1යි 1ක් ඉතුරුයි 10ට 1යි 3ට 4යි ඍණ 1 හැසම 3 කියන්නේ 30ට 4යි දොරක් දෙන්නේ අපේ සංඛ්‍යා එන්නේ දෙන්නේ සර් ඒ ත්‍රියේ උඩ නම වැටලද එහෙමත් නැහැ උනාට පේන්නේ නැහැ සර් මේ නිකන් බුද්ධක් උත්තර
හරි මේ කිව්වේ මෙතන මිලිලු නම්‍යතාවය ගැන තියෙන්නේ සමතුලිතයේදී මිලිලු නම්‍යතාවය ව්‍යාප්තියේ p ඩි සමාන ඩෙල්ටා q ඩි විදිහින් ඩෙල්ටා p වැඩි කිරීම p බෙදීම q ඩි මේ ඩෙල්ටා q ඩි විදිහින් ඩෙල්ටා p වෙනුවට ඍණ 2 වැඩි කිරීම 8 බෙදීම 14 2ට 1යි 14ට 7යි 2 ඒවා ඊට පස්සේ 8 බෙදීම 7 උත්තරේ ඍණ 1.1යි 7 8ට 7 ඒවා 1යි 1ක් ඉතුරුයි 10ට 1යි 3ක් ඉතුරුයි 30ට 4 30ට 4 ඒකෙම ඒ කොටසෙම අහලා තියෙනවා ඒ කොටසෙම අහලා තියෙනවා නිෂ්පාදන අතිරිතේ ගණනය කරන්න නිෂ්පාදන අතිරිතේ ගණනය කරන්න නිෂ්පාදන අතිරිතේ ගණනය කරන්න කියනකොට අපි තේරුම් ගන්න ඕන අපි ප්‍රස්තාරය අඳින්න ඕන ඒක තමයි අපිට පහසුම ක්‍රමය ප්‍රස්තාරය මේ විදිහට අඳ ගන්න ඕන මේ ප්‍රමාණය qx මේ බිංදුව මේ px ප්‍රස්තාර අඳිද්දී ඉල්ලුම් වක්‍රය වෙන්නේ 30 2යි p මේ ඉල්ලුම් වක්‍රේ මෙතන 30යි 32 න් බෙදුවට පස්සේ 15යි අපි මේවා කතා කරලා තියෙනවා මෙතන ඍණ 2යි සැපියුම් වක්‍රේ මෙතන 2 2 න් බෙදුවම මෙතන 1යි උන්න සැපියුම් වක්‍රේ මෙන්න ඉල්ලුම් වක්‍රේ මෙතන සමතුලිත මිල 8යි සමතුලිත ප්‍රමාණය 14 පාරිභෝගික නිෂ්පාදන අතිරික්තය කියලා කියන්නේ මෙන්න මේ අඳුරු කරපු කොටස මෙන්න මේ ටික ඔබට මේ නිෂ්පාදන අතිරික්තය ඊමණ අපිට නිෂ්පාදන අතිරික්තය කියලා හොයන්න පුළුවන් නිස් අති සමානයි මේ ත්‍රිකෝණ වර්ගඵලය කොහෙන්ද කොහොමද 8 න් එකක් අඩු කරනවා මේ 8 න් එකක් අඩු කරනවා ඊට පස්සේ ඒ නාගිය වැඩි කරනවා මේ තුලින් 14 න් එතකොට ත්‍රිකෝණේ පාද්‍යයක දුර හරි මේ තුලින් වැඩි කරා බෙදුවා 2 7 වැඩි කරා මේ 14 2 බෙදුම 7යි උත්තරේ 49 නිෂ්පාදන අතිරික්තේ හොයද්දී නිෂ්පාදන අතිරික්තේට සූත්‍රය ලියන්න වැඩක් නැහැ මේ ප්‍රස්තාරය ඇන්දොත් නැත්නම් අපි ලියන්න ඕන සමතුලිත මිල අඩු කිරීම අවශ්‍යකම් මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය බෙදීම 2 මේ ප්‍රස්තාරය ඇන්දොත් මේ ප්‍රස්තාරයෙන් ඒ පිළිතුරු ලියන්නාට හොඳ අවබෝධයක් එන බව තේරෙන මේකෙන් මේකත් එක මේ ගණනය කිරීම හරි මේකට ලකුණු 5යි මේකට ලකුණු දෙකක් උතර දෙයි නම් අපිට මෙතෙන් ලකුණු 3ක් දෙයි නිෂ්පාද අතිරික්තය අපි ප්‍රශ්න පත්‍රේ සාකච්ඡා කරද්දී ගොඩාක් දුරට මේක එන්නේ කොහොමද ඒවා කියන්න ඇත්තෙම තේරුමක් නැහැ එහෙනම් ආයි ඉගෙනීම ප්‍රේ කරන්නේ මේ ඉගෙනීම ප්‍රේ අපි ඉගෙනගත්ත කරුණු වලින් ප්‍රශ්නට උත්තර ලිවීමක් කරා අපි දන්න මෙතන 30 එන්නේ කොහොමද කියලා 30 එන්නේ කොහොමද නිල බිංදුවේදී ඉල්ලුම් ප්‍රමාණය 30යි ප්‍රමාණයේ බිංදුවේදී මිල කීයද 32 න් බෙදුවම 15යි. ඒ වගේම තමයි මිල බිංදුවේදී සැපයුම් ප්‍රමාණය නිල 2යි. ප්‍රමාණයේ බිංදුවේදී මිල 1යි. ඒ විදිහට තමයි අපි මේක ඇන්දේ. එමුනම් ඔන්න දෙවෙනි කොටසත් හරි. දෙවෙනි කොටසත් හරි. අයි බලමු ඊළඟ කොටස ඊළඟ කොටස තමයි
ලියන්න තුන්වෙනි කොටස තුන්වෙනි කොටස මෙම භාණ්ඩ ඒකයක් මත මෙම භාණ්ඩ ඒකයක් මත තුන්වෙනි කොටස මෙම භාණ්ඩ ඒකයක් මත රුපියල් 10 වෙනසේ රුපියල් 10 වෙනසේ මෙම භාණ්ඩ ඒකයක් මත රුපියල් 10 වෙනසේ අවම මිලක් පැනවුවොත් අවම මිලක් පැනවුවොත් පැන නැගිය හැකි අදි සැපියුම කොපමණද පැන නැගිය හැකි අදි සැපියුම කොපමණද ඒකටමයි අවම මිල සාර්ථක කර ගැනීම සඳහා අවම මිල සාර්ථක කර ගැනීම සඳහා අවම මිල සාර්ථක කර ගැනීම සඳහා මේදී රජයේ විසින් ගත යුතු ක්‍රියාමාර්ග කවරේද අවම මිල සාර්ථක කර ගැනීම සඳහා මේදී රජයේ විසින් ගත යුතු ක්‍රියාමාර්ග කවරේද ලකුණු 5යි अप्रैल विशाल काल ඉල්ලුම ඉල්ලු නම්මතාවය සැපියුම සැපියුම නම්මතාවය සමතුලිතය රජයේ වෙළඳපොළට මැද ඇත්තල බදු පැනවීම රජයේ වෙළඳපොළට මැද ඇත්තල සහනාධාර ලබා දීම රජයේ වෙළඳපොළට මැද ඇත්තල උපරිමව අවම මිල නියම කිරීම කියන සංකල්ප අපි දිගටම කතා කරා. ඔයාලා අඛණ්ඩව පන්තියට සහභාගී වෙච්ච අය දන්නවා ඇති ලොකු නෝට් එකක් ඇති ඔබේ. ඇයි ඒ ලොකු නෝට් එක දෙන්නේ? නැත්තම් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බැහැ. දැන් බලන්න මේ වගේ ප්‍රශ්නයක් දෙද්දී අපි සරලම දේ තමයි ප්‍රස්තාරය දාන්නේ. ප්‍රස්තාරය කොහොමද තුන්වෙනි කොටසට? අර ප්‍රස්තාරයම තමයි. මොකක්ද? මේ බලන්න. අපිට වැඩි පහසු වෙනවා. මේ ප්‍රමාණය. මේ මිල. අර වගේම අසපි වුවක් වෙන තමයි 30යි. මෙතන 15යි. ඉල්ලුම් වක්‍රේ. සැපි වක්‍රේ මේ විදිහට. ඉල්ලුම් වක්‍රේ මේ 30යි 15යි මෙතන ඍණ 2යි 1යි මෙන්න මිල සමතුලිත මිල 8යි ප්‍රමාණය 14යි අපි අහන්නේ මොකක්ද රජයේ මේ වෙනකොට අවම මිලක් නියම කරන අවම මිල කියලා කියන්නේ නිෂ්පාදකය ආරක්ෂා කරන්න වෙළඳපොලේ තීරණය වෙච්ච සමතුලිත මිල නිෂ්පාදකයාගේ පිරිවැයවත් ආවරණය කරගන්න බැරි නිෂ්පාදක අවශ්‍යතාවයක මිලක් නම් රජයේ ඒ වෙලාවට වෙළඳපොළ මැද ඇත්තලා වෙළඳපොළ තීරණය වල තියෙන සමතුලිතමිට වඩා ඉහළ මිලක් නියම කරනවා අවම මිලක් කියන. ඒ මිලට වඩා සතේක දු අඩුවෙන් බාන්න මිල දී ගන්නත් බෑ බාන්න විකුණන්නත් බෑ නීත්‍යානුකූල මිලක්. ආන්න මේ වෙළඳපොළට රජයේ ඇවිල්ලා රුපියල් 10ක් ලෙස අපි 10 මෙතන ගත්තොත් 10ක් ලෙස නියම කරනවා මිල. මිලක් නියම කරනකොට සැපියුම මෙච්චරයි प्रमाण ඉල්ලන ප්‍රමාණය q දෙක q d සමානයි 3 ඍණ 2යි p 3 ඍණ 2යි 10යි 2වරක් 10යි 20යි 30න් 20ක් අඩු කරා පස්සේ 10යි අන්න බලන්න ඉල්ලන ප්‍රමාණය 10යි සපේන ප්‍රමාණය 18යි ඉල්ලන ප්‍රමාණය 10යි මේදී එවනම් අපිට අදි සැපිය හොයා ගන්න පුළුවන්
අති සැපියුම හොයාගන්න පුළුවන් මේ අති සැපියුම මාත් එක්ක මම වේගින් ගලන යන්නේ නැහැ හිමින් හැර යන්නේ මේ බෝඩ් එක මට පාවිච්චි කරන්න ඕන නිසා තමයි අකුරු පොඩියට ලියන්නේ දැන් අති සැපියුම හොයන්න පුළුවන් අති සැපියුම කියන්නේ අපි දන්නවා අතිරික්ත තොග අති සැපියුම කියන්නේ සැපියුම ප්‍රමාණය අඩු කරන ඉල්ලුම් ප්‍රමාණය අද සැපියුම සමානයි QS අඩු කිරීම QD QS කියද 18යි QD කියද 10යි ඒකක 8යි ඒකක 8යි මොන අද සැපියුම හොයාගත්තද අද මේ ප්‍රස්තාරේ නැතුව අද සැපියුම හොයන්න පුළුවන් එහෙනම් ප්‍රස්තාරය අපි මනෝමය හැටියට හිතන්න ඕන හිතලා කල්පනා කරන්න ඕන 8යි සමතුලිත මිල අවම මිල 10යි එනම් 10 දී සැපියුම් ප්‍රමාණය හොයා ගන්න ඕන ඉල්ලුම් ප්‍රමාණය හොයා ගන්න ඕන සැපියුම් ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණය හොයාගෙන මෙතන සැපියුම් ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණය හොයාගෙන අපි සැපියුම් ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණය අඩු කරමු කොහොමද මේ සැපියුම් ප්‍රමාණය හොයන්නේ අවම මිල රුපියල් 10 දී QS සමානයි ඍණ 2 දර 2 P P වෙනුවට 10 ආදේශ කරා 10 වරක් 2 20යි ඍණ 2 ඍණ 2යි ධන 20යි 18ක් වරපත් වෙනවා එතන මේ එතන වාඩි පෙරුන්න එතන මම කිව්වා 18 සැපියුම 18 ඉල්ලුම් වෙන්නේ QD සමානයි 30 2 P 30 2 P වෙනුවට 10 දෙවරක් 10 20යි 30 20ක් 10යි සපේන ප්‍රමාණය 18යි ඉල්ලන ප්‍රමාණය 10යි එහෙනම් මේ තුන තියෙනවා 8ක අදි සැපියුම අදි සැපියුම එහෙනම් අදි සැපියුම කියන්නේ මොකද්ද අතිරික්ත තොග අතිරික්ත තොග අතිරික්ත තොග अब मैं कता करा अतिरिक्त तो ऐसे क्यों हो गया इतनों में ये प्रश्न में लाखों पहाड़ देने प्रश्न में वो एक गाने करने किया था अपने यहाँ ना वहाँ आदि सेपियों को कौन ने किया था आदि सेपियों को कौन ना भी गाने करा दाह दाह सॉरी दाह टीम दाह या कड़ूकर वोटे अट्टा अब हम मिला सार्थक करके निम्� निष्पादक අවමිල ක්‍රියාත්මක කිරීම තුළ නිස්පාදකයා තවදුරටත් නිස්පාදකයා තවදුරටත් අවශ්‍යතාවය තත්ත්වයක් උදා වෙනවා ඒක අවම කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ටික අපි නෝට් එකේ දුන්නා මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පළවෙනි එක මෙහෙම ලියන්න ඉස්සෙල්ලා අවමිල සාර්ථක කර ගැනීම සඳහා රජයට ගත හැකි ක්‍රියාමාර්ග අවමිල සාර්ථක කර ගැනීම සඳහා රජයට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් ලියුවම ලකුණු එක දෙනවා නමුත් අපි ඔක්කොම ලියමු රජයට ගත හැකි ක්‍රියාමාර්ග 1 අතිරික්ත තොග මිලදී ගැනීම අර අතිරික්ත තොග රජය මිලදී ගන්න අතිරික්ත තොග මිලදී ගැනීම නැත්නම් රජය මිලදී ගැනීම अतिरिक्त तो राज्य मिल दी गई हा एक नम हा मिल दी गई हा विलंदपोले बांड हिंगावस्थावी एवं विलंदपोट उदाहरी विलंदपोले बांड हिंगावस्थावी एवं विलंदपोट उदाहरी अतिरिक्त तो राजे दहाटे ඉතුරු හතර රජයේ විසින් නිස්පාදකයට දෙන්න. ඉතුරු හතර රුපියල් 10ක් අවම මිල 10ක් නියම කරා. වෙළඳ පොළට 18ක් සපයනවා.
හැබැයි 18 පාරිභෝගිකය මිලදී ගන්න කැමති රුපියල් 6 ගන්න. එතකොට අර අවම් මිල එන්න තව රුපියල් 4ක් මාදි ඒකකය. අන්න රජයේ විසින් නිෂ්පාදකයාට ඒ රුපියල් 4 දෙනවා. ඒකට අපි කියන මොකද්ද? ඌණපූර්ණ ගෙවීම කියලා. ලොකු මාත්‍රාව පිළිතුරු 4ක මාත්‍රාවක් අපි කතා කරා. ඌණපූර්ණ ගෙවීම. මෙතන ඕනේ කර්ම විතරයි. ඌණපූර්ණ ගෙවීම. දැන් ඊළඟ කර්ම ඌණපූර්ණ ගෙවීම මිල ආධාරකයක් ලෙස යොදා ගැනීම. ඌණපූර්ණ ගෙවීම මිල ආධාරකයක් ලෙස යොදා ගැනීම. ලොකු නෝට්ටයක් කතා කරලා කියොත් ඌණපූර්ණ ගෙවීම මිල ආධාරකයක් ලෙස යොදා ගැනීම. ඔන්න රජය ගත්ත එක ක්‍රියාමාර්ගයක් තමයි අතිරික්තක රජයේ මිලදී අරගෙන ගබඩාවල තියන් ඉඳලා වෙළඳපොලේ භාණ්ඩේ ඉඟවත්තාන්දි වෙළඳපොළ මුදායි. දෙවෙනි එක තමයි ඌණපූර්ණ ගෙවීම. වෙළඳපොළට එන භාණ්ඩ ටික අවම් පාන මිල යටතේ එන්න දීලා ඒවා ඉල්ලන ගානකට දෙන්න කියලා ඉතුරු සල්ලි ටික රජය නිෂ්පාදකයට දෙනවා. ඌණපූර්ණ ගෙවීම. ඊළඟ එක අතිරික්ත තොග අතුරු නිෂ්පාදන වල යෙදවීම සඳහා යොදා ගැනීම. අතිරික්ත තොග අතුරු නිෂ්පාදන වල අතිරික්ත තොග වෙනත් නිෂ්පාදන ඒවට ගන්න අතිරික්ත තොග වෙනත් නිෂ්පාදන වල යෙදවීම බවට පත් කර ගැනීම. අතිරික්ත තොග වෙනත් නිෂ්පාදන වල යෙදවීම බවට පත් කර ගැනීම. මට මතකයි කලින් රජයා සහල් වල අතුරු නිෂ්පාදන අතිරික්ත නිෂ්පාදන විනත් නිෂ්පාදන පාන් සකස් කරන්න යදාගත්තා. තෙරු පිටිත් එක මිශ්‍ර කරලා බිස්කට් වර්ග නිෂ්පාදනය යදාගත්තා. ඒ වගේම බියර් නිෂ්පාදනයට රතු කැකුළු යදාගත්තා. ඔය සරල උදාහරණ. එහෙනම් කිසියම් දෙයක් තුල අවම් පාන මිලක් නියම කරාම ඉහළ මිලක් එන්නේ වෙළඳ පොළට බාන්න ගොඩක් එනවා. ඒ එන ටික විනත් නිෂ්පාදන යෙදවීම කොට පත් කරගත්තොත් මොකෝ වෙන්නේ? අර මිලට යටතේ බාන්න ටික අලෙවි කර ගන්න පුළුවන්. ලංකාවේ අවම් පාලන මිල සහ උපරිම පාලන මිල දැන් ක්‍රියාත්මක නොවුනට නිවැරදිව හේතුව ඇයි ආර්ථික අර්බුදය නිසා කලින් ක්‍රියාත්මක වුණා. නමුත් ක්‍රියාත්මක වුණාට ඒ අවම් පාලන මිලේ උපරිම පාලන මිලේ අතුරු ප්‍රතිවිපාක අවම කරන්න රජයේ ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. නැත්නම් ආර්ථාපල වලට අවම් පාලන මිලක් නියම කරපු අවස්ථාවේ මම දැක්කා අපි දැක්කා ඒ අවස්ථාවේ අර්ථාපල ගෝවිංගා විශාල වශයෙන් අර්ථාපල ඒක රාශිය. ඒ වැත්තෙම අපිට වෙනත් නිෂ්පාදනවලට යොදා ගන්න දෙන්නා. එහෙම යොදා ගත්තේ නැහැ. නමුත් පොතේ තියෙන න්‍යාය තියෙනවා අපි උගන්වනවා ඒ වෙනත් නිෂ්පාදනවල යෙදවුම් බවට පත් කරගෙන. තව එකක් තමයි අතිරික්ත තොග අපනයන කිරීම. අතිරික්ත තොග අපනයන කිරීම. වයින් දෙකයි ඕනි විභාගෙට හොදේ අතිරික්ත තොග අපනයන කිරීම. අනිත් එක පාට්නා ඉල්ලුම ප්‍රවර්ධනය කිරීම. 10 ඉල්ලන්නේ 10 ඉල්ලන්නේ 18ම මිලදී ගන්න ප්‍රවර්ධනය කර අතිරි අපි කිව්වේ පාට්නා ඉල්ලුම ප්‍රවර්ධනය කිරීම. මට මතකයි වෛද්‍යවරු කිව්වා ඔය අතිරික්ත සහාය තොග වෙළඳපොළට එනකොට අතිරික්ත සහාය තොග ඒක රාශි වෙනකොට තිරු පිටි ආහාරයක ගන්නවට වඩා බත් තුන් වේද වාහත ගැනීම සෞඛ්‍ය සම්පන්න කියලා ඒ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරා. ඔන්න අපි ගත්ත ක්‍රියාමාර්ග ඔයා ලස්සනට ලියලා ඇති තියරි නෝට් එකේ. ඒ ඔක්කොම අපි කතා වෙන්නේ නැහැ. අපි ප්‍රශ්නේ අහපු එකට උත්තරේ විතරයි සාකච්ඡා කරන්නේ. මම ලොකු උත්තර නෙන්නේ ඔය ඉතිහාසය, පුරා විද්‍යාව, ඒ වගේම අපි ගත්තම සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව වගේ ලොකු උත්තර නේ. හරියට උත්තරේ දෙන්න ඕනම තියෙන්නේ. අපි අන්තිම කොටස දැන් මේ ප්‍රශ්නේ හතරවෙනි කොටස මෙම භාණ්ඩෙන් ඒකක 16ක් මෙම භාණ්ඩයෙන් 1/16ක් මෙම භාණ්ඩයෙන් 1/16ක් මෙම භාණ්ඩයෙන් 1/16ක් ආනයන කිරීම සඳහා මේ වාණ්ඩයෙන් 1/16ක් ආනයන කිරීම සඳහා
පෞද්ගලික අංශයේ ඉදිරිපත් වන්නේ නම් පෞද්ගලික අංශයේ ඉදිරිපත් වන්නේ නම් පෞද්ගලික අංශයේ ඉදිරිපත් වන්නේ නම් ආනයනික භාණ්ඩ ඒකයක් ආනයනික භාණ්ඩ ඒකයක් දේශීය වෙළඳපොලේ දේශීය වෙළඳපොලේ ආනයනික භාණ්ඩ ඒකයක් දේශීය වෙළඳපොලෙහි අලෙවිකරණ මිල කුමක්ද අලෙවිකරණ මිල කුමක්ද එතකොට ඔය කොටස අර කලින් හදපු කොටසත් එක්ක සම්බන්ධ කරන්න බෑ දකුණු පහයි කලින් හදපු කොටස කිව්වේ අවම මිලක් නියම කළොත් අතිරික්ත තොග තියනවා නේද අටක අටක අතිරික්ත තොග ඒක අටක් අතිරික්ත එතකොට ඒක අටක් අතිරික්ත නම් ඒක අටක් අතිරික්ත නම් තව 16ක් ආනයනය කරන්න බෑනේ ආනයනය කරනවායි කියලා කියන්නේ පිටරටින් ගෙන්වනවා කියන්නේ ආනයනය කරනවා කියන්නේ පිටරටින් බාන්න ගෙන්වනවා එන ආනයනය මිල දේශීය සමතුලිතමට වඩා අඩු වෙනවා අපි මෙහෙම ගත්ත ප්‍රස්තාරය අර ප්‍රස්තාරය ගන්න හතරවෙනි කොටස මෙහෙම ගත්ත ප්‍රස්තාරය මේ ප්‍රමාණය මේ මිල මේ ආකාරයෙන් මෙතන 30යි 32 න් බෙදුවම මෙතන 15යි මේ සැපයුම මේ ඉල්ලුම මෙතන ඍණ 2යි මෙතන 1යි දැනට තියෙන සමතුලිත මිල රුපියල් 8යි මෙතන ආවේ කීයද 14යි මේ අත කිව්වේ සමතුලිත මිල අතන අතිරික්ත තොග 8යි ඒ අවම පාලන මිල රුපියල් 10ක් කළා දැන් ආනයනය කරන්න නම් මොකෝ කරන්න ඕන ආනයනය කරන්න නම් අපි බලන්න ඕන මෙතන බාණ්ඩ හිඟයක් නිර්මාණය වෙනවා බාණ්ඩ හිඟයක් නිර්මාණය වෙනවා ඇත්තෙම සමතුලිතමට වඩා අඩු මිලකදී ඉල්ලන ප්‍රමාණය 16කින් වැඩි වෙනවා සපයන ප්‍රමාණයට වඩා ඉල්ලන ප්‍රමාණය 16කින් වැඩි වෙනවා 16කින් වැඩි වෙනවා 16ක් එන්න නම් 16ක් එන්න නම් ඉල්ලන ප්‍රමාණය වැඩි වෙන්න ඕන 16කින් ඒ අදීල්ලම තමයි අපි ආනයනය කරන්නේ දැන් අපි බලන්න ඕන මේ ප්‍රස්ථාරයන් 3 2p p අපි ගත්තොත් පහක් හැටියට 5 4ක් 2 20යි 5 4ක් 2 10යි 3 න් 10ක් අඩු කරාම 20යි ඉල්ලුම 20යි ඉල්ලුම් ප්‍රමාණය 20යි මෙතෙන්ට පහ ආදේශ කරොත් සැපයුමට පහ ආදේශ කරොත් අපට එනවා 5 4ක් 2 10යි 10 න් 2ක් 8යි සැපයුම 8යි ඒ එන්නේ මෙතන 12යි 12යි එන්නේ අදීල්ලුම 12යි එන්නේ මෙතන එන්නේ අදීල්ලුම excess demand එක 12යි නහ හතර ආදේශ කළා බලමු බල වශයෙන් හතරවත් දෙක 8යි 12 20න් 8ක් අඩු කරාම 22යි මෙතෙන්ට හතර ආදේශ කළොත් 4 2 8යි 8න් 2ක් 6යි 6 අන්න අදි ඉල්ලු වෙනවා 16ක් අර බලන්න හදුවේ කි මේ අහලා තියෙන්නේ මෙන්න මෙහෙමයි ඒකක 16ක් පිට රටින් එන්නුවොත් ප්‍රශ්නේ තියෙන්නේ
මෙම භාණ්ඩයෙන් 1.16ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශය ඉදිරිපත් වන්නේ නම් ආනයනික භාණ්ඩ 1ක් දේශීය වෙළඳපොලේ අලෙවි කරන මිල කීයද පිටරටින් භාණ්ඩ 16ක් ආනයනය කරන්න නම් අධි ඉල්ලුමක් වෙළඳපොලේ නිර්මාණය වෙන්න ඕන 16ක් අපි දන්නෝ 8 සමතුලිත මිල 8යි 8 යටතේ අධි ඉල්ලුමක් නැහැ 14ක් මෙතන එක ගන්න එක ගන්න තව සීමාවක් වෙනවා එක යටතේ ගත්තොත් මෙතෙන්ට එකාදේශ කළොත් දෙවරක් එක දෙකයි මෙතන ඉන්නේ 28යි ඒතර අධි ඉල්ලුම 28ක් එවනම් 1යි 8යි අතර තමයි අපිට එන්නේ මිල එන්නේ දෙක භාවිතා කරනවා දෙවරක් දෙක 4යි තියෙන හතරක් අඩු කරාම 26යි දෙවරක් දෙක 4යි හතරෙන් දෙකක් අඩුවා දෙකයි 26 දෙකයි 24ක් වෙනවා ඒ ආකාරයෙන් මෙන්න මේ අවස්ථාව මේ ලකුණු පහක් දෙන අවස්ථාව 1යි 8යි 4 අපි 1යි 8යි 4 අපි මිල ගලප ගලප බලන්න ලකුණු පහක් දෙන කොටසක් මම දල වශයෙන් පන්න පන්න බැලුවා පහ බැලුවා පස්වක් දෙක 10යි 30න් 10ක් අඩු කරාට පස්සේ ඉල්ලුම් ප්‍රමාණය 20යි පස්වක් දෙක 10යි 10න් 2ක් අඩු කරාම සැපුම් ප්‍රමාණය 8යි 20න් 8ක් අඩු කරාම 12යි 20න් 8ක් අඩු කරාම 12යි 12 නෙවෙයි අදී ඉල්ලුම් වෙන්නේ අදී ඉල්ලුම් 16ක් වෙන්නේ මම ඉන්නේ 4 ආදේශ කළ බැලුවා දෙවරක් 4 8යි 30න් 8ක් අඩු කරාට පස්සේ 22යි දෙවරක් හතර 8යි 8න් 2ක් අඩු කරාම 6යි එතකොට 16යි අන්න මිල රුපියල් 4යි ඉතින් කල්පනා කරයි කොහොමද ශනිකව පැහැදිලි කියලා නෑ මේ පොඩි ගන්න මේ සීමාව තුල තමයි හදන්නේ මේ සීමාව තුල නෑ උත්තරේ ලියන්න ඕනේ මෙහෙම කොහොමද ලියන්නේ අදි ඉල්ලුම මේ බලන්න අදි ඉල්ලුම මම හදන්න හදන්නේ අදි ඉල්ලුම 16ක් වන 16ක් වන මිල ආනයන මිලයි ආනයන භාණ්ඩයක දේශීය මිලයි ආනයන භාණ්ඩයක දේශීය මිලයි අදි ඉල්ලුම 16ක් වෙනවා इन आदि इल्लू है ना कोमल अभी कथा करा एक्सेस डिमांड क्यू डी वाली आलू करना क्यू एस आदि इल्लू में ने इल्लूम प्रमाणे सेप्टूम प्रमाणे इक्मोल ने पड़ोस अभी तो ना इल्लूम प्रमाणे समी करने आती है ना वो का समी कर मैं तियरी में देखा है तियरी में देखा है सेप्टूम प्रमाणे तो समी करने आती है නෙකලිය වාපි. මේ යන්නේ අදිල්ලෝ සමීකරණය හොයාගන්න. දැන් තියරින 2p ඍණයි ඍණයි වරන් ඉවත් කරලා දාන්න. ඍණයි ඍණයි ධනයි ධන 2 ඍණයි ධනයි ඍණයි 2p. මේක මේකට එකතු කරාම 32යි 2යි 30යි 32යි මේ දෙක එකතු කරාම 4p. දාසේ ආදේශ කරනකොටම මිල එන කීයක්ද මිල 4ක් එන මෙතන 16යි මේ බලන්න 16 ආදේශ කරා 32 ඍණ 4යි පී 4යි පී මේ පැත්තට ගත්තා ඍණ 4යි පී ධන 4යි පී 16 අර පැත්තට ගියාම 32 න් 16 අඩු කරාට පස්සේ 16 පී කියන්නේ කීයද 16 බෙදනවා 4ෙන් රුපියල් 4ක් මම අර කලින් ඔයාලට පෙන්නුවේ මෙතන
හොයාගන්න කෙනෙක් මේ අතර පරතරය අරගෙන පරතරෙ එක්කෙනේ මිත්‍රනේ රාශියක් තියෙනවා මෙන්න මේ ටිකේ රාශියක් තියෙනවා එන්න මෙතන හතර නම් මේ ටිකේ තමයි රාශියක් තියෙනවා අද ඉල්ලුම රාශියක් තියෙනවා එහෙනම් අපිට ඉල්ලුම් සමීකරණය චතුරු සමීකරණයක් තියෙනවා අද ඉල්ලුම් සමීකරණය හොයාගන්න අදීල්ලුම් සමීකරණය ඉල්ලුම් ප්‍රමාණය අදීල්ලුම් ප්‍රමාණය වලට x දිවන් කියලා මම දැම්මේ අදීල්ලුම් ප්‍රමාණය වලට 16 දැම්මා 16 දාලා මිල උත්තර කරාට පස්සේ රුපියල් 4ක් එනවා මෙන්න උත්තරේ මෙන්න උත්තරේ මේක නෑ කිලෝක් කොමත් නෑ මේක මම ඇන්නේ ඔයාලට කියලා දෙන්න මෙන්න 4 කොටස ඉස්තර අදීල්ලුම 16ක් වෙන මිල ආනයන භාණ්ඩයක දේශීය මිලයි අදි ඉල්ලුම 16ක් වන මිල ආනයන භාණ්ඩයක දේශීය මිලයි යටින් කියනවා ED කැපිටල් ED සමානයි QD ඍණ QS ED සමානයි QD ඍණ ලිව්වා ඉල්ලුම් සමීකරණය තියරිය දෙකයි P ඍණ වරණ කුල දැම්ම සතුන් සමීකරණ ඍණ දෙක දර දෙකයි ED සමානයි තියරින 2p ඍණය ඍණයි ධන 2 ඍණයි ධනයි ඍණ 2p සුළු වෙනකොට ED සමානයි තියරින 4p දැන් අදීල්ලුම් සමීකරණය හරි දැන් 16 ගලපුවා මෙතෙන්ද 16 ගලපුවම 16 අරපැත්තට යනකොට ඍණ 16ක් කියලා 32කින් අඩු වෙනවා 16යි එතන මේ ඍණ 4 මේ පැත්තට උඩ 4p p සමානයි 16 බෙදීම 4 සමානයි අතන ඉදරවා අභ්‍යාස කරලම තමයි යන්නේ ඉදර කාට හරි කියයි හිතයි දෙයියනේ එක සැරේට මේවා හිතා ගන්න කොහොමද මේ ගානක් හදන්න බැරුණා කියලා විභාගෙ පෙල්ලෙන්නේ කිසිත් විභාගෙ පෙල්ලෙන්නේ ඔයාලා ලකුණු අරගෙන තියනවා නම් 30ක් අරගෙන තියනවා නම් ඇසයින්මන්ට් දෙකට තව ලකුණු 10ක් මේ පේපරින් ගන්න පුළුවන් මේ පේපරේ මේ 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 ගැටලු හදන්න බැරි නම් විභාගෙ පිළිලෙන්නේ නැහැ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද සෙකන්ඩ් ඉයර් එකේ ඉන්ටර්මීඩියට් මයික්‍රෝ ඉකොනොමික්ස් තියරි එක තමයි පොඩ්ඩක් දරා ගන්න බැරි ඒ නිසා මේක කඩට කරන්න ඕනේ උදේ පිළිලෙන ක්‍රමයක් නැහැ එතනත් කොහොම හරි මහන්සි වෙලා වාලා එතනත් මහන්සි වෙලා එතනත් ඇසයින්මන්ට් දෙක ගොඩ දා ගන්න ඕනේ වැඩි ලකුණු සංඛ්‍යාවක් ගන්න ලකුණු 30ක් ගත්තොත් පේපරෙන් 10යි ගන්න පුළුවන් පේපරේ ලකුණු 60ක් දෙන්න. මේන් ප්‍රශ්න මම බලාපොරොත්තු වුණා කාට මම විතර 4ක් දෙයි. 4ක් දෙයි. ප්‍රශ්න 8ක් විතර දෙයි තෝරගන්න 4ක්. 8ක් හෝ 6ක් දෙයි. ලකුණු 15 ප්‍රශ්න. බලන්න MCQ දෙන එකක් නැහැ. මොකද MCQ assignment එකක් තිබිට නිසා. ඔන්න මේ ප්‍රශ්න. ප්‍රශ්නේ පොඩි වුණාට ලොකු ගැඹුරක් තියෙනවා. අපිට කතා කරන්න පුළුවන් ඔය 2018 පේපරේ පස්වෙනි ගානට කතා කරා 6 වෙනි එක මම සාධක වෙන්න බලත් එක්ක සම්බන්ධ කරලා කතා කරනවා 2018 න් කතා කරන්න පුළුවන් ඔය ප්‍රශ්න තුන විතර ප්‍රශ්න හතරක් කතා කරා එදා දෙකක් කතා කරා පන්ති කරගෙන යද්දි එකක් කතා කරා දැන් එකක් කතා කරා අපි යමු 2015 පේපරෙකට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් ගැටලු තියෙනවා අහන්න පුළුවන් දිනේෂ් ගැටලුවක් එමු තියෙනවා අහන්න පුළුවන් හොඳයි අපි 2015 ප්‍රශ්නෙට යන 2015 ජීකු 2015 මැයි පළවෙනි ප්‍රශ්නය පේපරේ ගෲප් එකට දාලා ඇති ඒක මම ප්‍රශ්නේ දෙනවා
පළවෙනි ප්‍රශ්නේ අයන්න පළවෙනි ප්‍රශ්නේ අයන්න පළවෙනි ප්‍රශ්නේ අයන්න පාත සදාන් සංකල්ප පැහැදිලි කරන්න පාත සදාන් සංකල්ප පැහැදිලි කරන්න අනුංකයක හිඟකම අනුංකයක හිඟකම අනුංක දෙක ආවස්ථික බිරය අනුංක තුන අදෘශ්‍ය හස්තය අදෘශ්‍ය හස්තය ආයන්න ලකුණු සංඛ්‍යාවක් කියලා නැහැ මම හිතන්නේ ලකුණු අටක් විතර ඇති ඔබට ඔය පරිණතෝට ආයන්න නිස්පාදන හැකියාවක් භාවිත කරමින් නිස්පාදන හැකියාවක් භාවිත කරමින් පාසදාන සංසිද්ධීන් පැහැදිලි කරන්න ඉතල ප්‍රශ්නෙම ලියාගන්න ආයන්න නිස්පාදන හැකියාවක් භාවිත කරමින් පාසදාන සංසිද්ධීන් පැහැදිලි කරන්න එක आर्थिक वृद्धि क्रियावली देख सेवा युक्ति सेवा युक्ति तुन आर्थिक अवपाते आर्थिक अवपाते एन एन आर्थिक संपत् कार्यक्षम विदा व्यंकिरी मिला आर्थिक अयन आर्थिक संपत् कार्यक्षम विदा व्यंकिरी में माध्य कोसिन आर्थिक संपत् कार्यक्षम विदा व्यंकिरी में माध्य कोसिन मिला यंत्रणे प्रधान दुर्लता मिला यंत्रणे प्रधान दुर्लता कवर ही पहली करण आर्थिक संपत् कारक्षम विदा व्यंकिरी में माध्य क्वसेन मिलयंत्र ने प्रधान दुर्लता कवरेदय पहली करण उन्न प्रश्न तुम्हें तमें लकुन शक्ति रही वह प्रश्न में वेन्न पुलवां लकुन पहलो वाले पहलो अकुन පළවෙනි කොටස. ඒ කියන්නේ පළවෙනි පස්සේ අයන්නේ. අයන්නේ පළවෙනි කොටස. බලන්න ප්‍රශ්නේ හොඳට දක්වන්නද පැහැදිලි කරන්නද කියලා තියෙන්නේ. පහසුදාන් සංකල්ප පැහැදිලි කරන්න. එතකොට ඉස්සන් පළවෙනි එක හිඟකම්. හිඟකම් පැහැදිලි කරන්න ඕන. මෙන්න මේ ටික ලියවෙන්න ඕන. අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත් වල ඇති සීමිත බව හිඟකම නම් වේ. හිඟකම සාපේක්ෂ සංකල්පයක ඕනනම් තවත් මදිය කියලා හිතනවා නේ ප්‍රමාණවත් ඕනනම් තවත් මදිය කියලා හිතනවා නම් හිඟකම නිසා සමාජයක් තේරීමේ ප්‍රශ්නයකට මූණ දෙන අතර එහිදී ආවස්ථික පිරිවයක් පැන නැගිය හැකියි ඒ හොඳටම ඒක නැත කියලා ප්‍රශ්නයක් නෑ මේක අහලා තියෙන්නේ හිඟකම විතරයි එන උත්තරේ කියන්න උත්තරේ කියන්න सामाजिक पौती असीमित मिनिस उमनावंट सापेक्ष असीमित मिनिस उमनावंट सापेक्ष संपत्ति सीमित भव संपत्ति सीमित भव හිඟකම ලෙස හඳුන්වනවා එය සාපේක්ෂ සංකල්පයකි එය සාපේක්ෂ සංකල්පයි ඒ ප්‍රමාණ ඔතනෙ තව මේක ලියලා තියෙනවා හිඟකම නිසා
ඕනෑම සමාජයක් තෝරා ගැනීමේ ප්‍රශ්නෙට මුහුණ දෙන අතර හිඟකම නිසා ඕනෑම සමාජයක් තෝරා ගැනීමේ ප්‍රශ්නෙට මුහුණ දෙන අතර ඒ නිසා ආවස්තික පිරිවැයක් පැනගි එනිසා ආවස්තික පිරිවැයක් පැනගි බලන්න දෙවෙනි කොටස දෙවෙනි කොටස කොහොමද ලකුණු දෙකක් දෙකමාරක් තමයි එතන දෙන්නේ දෙවෙනි කොටස ආවස්තික පිරිවැය සාමාන්‍ය ආවස්තික පිරිවැය කියන එකට නිවර්දිම නිර්වචනය තමයි ආවස්තික පිරිවැය කියන සංකල්පෙට නිවර්දිම නිර්වචනය තමයි යම් අවස්ථාවක් වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටනකම ඉටු කරගත් අවස්ථාවේ ආවස්තික පිරිවැය යම් අවස්ථාවක් වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටනකම ඉටු කරගත් අවස්ථාවේ ආවස්තික පිරිවැය opportunity cost එහෙම නැත්නම් කියන්න පුළුවන් අර උඩ සංකල්පෙත් එක්ක ගලපලා සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් උමනාවන් ඉටු කර ගැනීමට යාමේදී එක් උමනාවක් වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම උමනාවේ වටිනාකම ඉටු කරගත් උමනාවේ අවස්ති පිළිවෙල එකක් නේද අපි එකක් ලියලා අරක ලියමු ඊවාගේ එකක් ලියන්න එහෙනම් මෙහෙම ලියන්න असीमित मिनिस उमनावन असीमित मिनिस उमनावन असीमित मिनिस उमनावन सीमित संपत्ति द्वारेणी मध्यामेति सीमित संपत्ति द्वारेणी मध्यामेति सीम संपत्ति इटुकर गेनीमट यामेदी एक उमनावक वेनुवेन एक उमनावक वेनुवेन तवत उमनावक हो තවත් උමනාවක් හෝ උමනාවන් කීපයක් උමනාවන් කීපයක් කැප කිරීමට සිදු වේ කැප කිරීමට සිදු වේ එලෙස කැප කරන උමනාවන්ගෙන් එලෙස කැප කරන උමනාවන්ගෙන් ඊළඟට වටිනාම උමනාව ඊළඟට වටිනාම උමනාව इतुकर का कुमना वे आवस्थ पिरिवे
ඉටුකරගත් අවස්ථාවේ ආවස්තික පිරිවැය. ඒ දින්න ලිව්වත් ලකුණු දෙන්න වෙනවා. ඒ ටික දුන්නත් ලකුණු දෙන්න වෙනවා. එතකොට ඔයාලට මම ප්‍රශ්නෙකට උත්තර ලියන්න කිව්වා උදාහරණ ලියන්න කියලා. මේ ප්‍රශ්නෙට උදාහරණ බලාපොරොත්තු නොවෙන්නේ ඇයි? හිඟකමට අපට උදාහරණයක් ගලපලා දෙන්න බෑනේ. එහෙම ගැලපුවොත් මාත සල් මාත තියෙන මුදල් ප්‍රමාණය මගේ උවමනා කිහිපයක් කියලා ඒක ඉටු කරගන්න බෑ කියන උදාහරණයක් තමයි. එහෙම කියන්න තේරුමක් නැහැ. ඒ නිසා අවස්ති පිළිවෙලට මෙවැනි අවස්ථා උදාහරණ නොදුන්න කමක් නැහැ. දුන්න කියලා ගැටලුවක් නැහැ. කොහොමත් ඉකෝන් පේපරේ පැය දෙකද පැය තුනද හරියටම පාඩම් කරලා යන වැඩ කරන කෙනා පැයකදී ලියලා බලන්න ඕන. වැඩ කරලා යන්නේ නැති කෙනා මුලින් ඉඳලම බලන්න. ඒ නිසා ඉකෝන් පේපරේ හරියට පාඩම් කරලා දියොත් ලියන්න දෙයක් නැහැ. පොඩ්ඩයි ලියන්න තියෙන්නේ. අන්තිම කොටස බලන්න ඒ පළවෙනි ප්‍රශ්නේ. අදෘශ්‍ය හස්තය. ඒක තේරුම තමයි ඇහැට නොපෙනෙන බලවේගය හස්තය අදෘශ්‍ය හස්තය අදෘශ්‍යමාන හස්තය ඔක දකින්න පුළුවන් වෙන්නේ ඉල්ලුමා සැපයුමානුව මිල ගණන් තීරණය වෙන වෙලඳපොළ දැන් බලන්නකෝ බාණ්ඩ වෙලඳපොළට එනවා වෙලඳපොළේ බාණ්ඩ ඉල්ලනවා ඉල්ලුම් කරුවන් හා සැපයුම් කරුවන් තුල කේවල් කර ගැනීම තුල බාගින් කර ගැනීම තුල කේවල් කර ගැනීම තුල බාණ්ඩහා සේවාවට මිලක් තීරණය වෙනවා. අන්නේ මිල තුලින් වෙළඳපොළ ආර්ථිකයක කුමක් පොබෝ නිපදනවද කෙසේ නිපදනවද කාසදාන නිපදනවද කියන ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා. කවුරු ක්‍රියාත්මක කරන්නේ? නම් ක්‍රියාත්මක වෙනවා. ඒක ඇහැට නොපෙනෙන බලවේගයක්. අදෘශ්‍ය මනස්තයක්. කොහොමද උත්තර ලියන්නේ? අපේ නෝට් එකේ තියෙනවා. කොහොමද උත්තර ලියන්නේ? වෙළඳපොළ ආර්ථිකයක ඉල්ලුමා සැපයුම් බලවේගමත් තීරණය වෙන මිලමකින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම මිල ක්‍රමයේවත් අදෘශ්‍යමාන හස්තයේ සඳහන්. මිල ක්‍රමයේවත් අදෘශ්‍යමාන හස්තයේ සඳහන්. එච්චර. දැන් අපි දන්නවා රජයේ වැදගත් වෙච්ච විධානගත ආර්ථිකයක නම් බාණ්ඩ එකට රජයේ මිල නියමයි. ඉල්ලුමා සැපයුම් බලවේග යටතේ ක්‍රියාත්මක වන නිදහස් වෙන පොළත මිලක් තීරණය වෙන ඒ මිලෙන් තමයි කුමක්ද නිපදවන්නේ කොපමණද නිපදවන්නේ කෙසේද නිපදවන්නේ කාසදා නිපදවනවද කියලා තීරණය වෙනවා එහෙම ලියන වෙළඳපොළ ආර්ථිකයක ඉල්ලුමා සැපයුම් බලවේග මත ඉල්ලුමා සැපයුම් බලවේග මත නිදාසයේ තීරණය වන මිලමගින් නිදාසයේ තීරණ මිලමගින් කුමක් කොපමණ කෙසේ කා සඳහා කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවනවාද යන මූලිකාර්ථික ප්‍රශ්න විසඳීම මිල යන්ත්‍රණයවා මිල යන්ත්‍රණය නැත්නම් මිල ක්‍රමයේවා අදෘශ්‍ය හස්තයේ සමුන්න මිල යන්ත්‍රණය කියන මිල ක්‍රමය කියලා කියන වෙළඳපොළ යන්ත්‍රණය කියලා කියන වෙළඳපොළ ක්‍රමය කියලා කියන අදෘශ්‍යමාන හස්තය කියලා කියන මේකෙන් තියෙන අදෘශ්‍ය හස්තය කියලා අපි ඒවා කතා කරා ඒ පාඩම මම හිතන්නේ ඒ පාඩවට හිටපු නැති අයද ඔය මූලිකාර්ථික ප්‍රශ්න හා පද්ධති කියන පාඩම පැය 6ක පාඩම ඔය දරි YouTube එකේ ඇති YouTube අපේ channel එකේ ඇති එක එකක් බලන්න පුළුවන් G1 කියලා එකක් දාලා ඇති
නිෂ්පාදන හැකියාවන් දාලා ඇති වීඩියෝ තුනක් මූලික ආර්ථික පස්වරා පද්ධති දාලා ඇති වීඩියෝ තුනක් නිෂ්පාදන හා පිළිවෙල න්‍යාය වෙනකොට view කියන එක වීඩියෝ 11ක් දාලා පැය 22ක පැය 22ක් හෝ 24ක වීඩියෝ ඇති හැබැයි ඒවා පලින් පල බලලා කවදාවත් තේරුම් ගත්ත කෙනෙකුත් නැහැ තේරුම් ගන්නත් නැහැ ඒවා පිළිවෙලට මුල ඉඳලා බලන්න ආර්ථික පස්වරා පද්ධති 1 2 3 කියලා දාලා ඇති පිළිවෙලට බැලුවොත් තමයි ඒවා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැතුව තේරුම් ගන්න බැහැ මේ බලමු අපි ඊළඟ ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නය දාලා තියෙන්නේ නිහම වක්‍රෝණි නිෂ්පාදන හැකියාව වක්‍ර භාවිත කරමින් පහසුදාන සංසිද්ධීන් පැහැදිලි කරන්න 1 ආර්ථික වෘද්ධි ක්‍රියාවලිය මොකද ආර්ථික වෘද්ධි ක්‍රියාවලිය කියන්නේ පැහැදිලි කරන්න ඕනේ නේද බින්නන්න පෙන්නු ඇඳලා මෙන් ප්‍රාග් බලවන්න කවුරු x බාන්න කියන්න පුළුවන් ප්‍රශ්නයක් නේද මේකේ පාරිභෝගික බාන්න කාට හරි කියන්න පුළුවන් මේක y බාන්න මූල ලක්ෂණය නියම වක්‍රයේ මූලයට අවතල වෙන්න පුළුවන් උත්තර වෙන්න පුළුවන් සරලයි කියන්න පුළුවන් ආර්ථික වෘද්ධියත් එක්ක මොකෝ වෙන්නේ දකුණට විතරයි කොහ ආකාරයට විතර කළ වෙන්න පුළුවන් කුමන ආකාරයට අකුරු දාලා කියන්න පුළුවන් දකුණට ගියා කියලා ඒ ප්‍රශ්නයක් නේ කොහොම හරි වලේ පිළිතුරු තුල දකුණට විතරනවා කියලා කියවෙන්නේ එතු මේ ඉතල ගන්න අවශ්‍ය නැහැ මේක දැන් මා AA අරක BB දැන් AA වක්‍ර BB ලෙස දකුණට විතරයි ඒක පැහැදිලි සංනිවේදනයක් තියනවා නම් පිළිතුරු තුල මේ පිළිතුරු නිවැරදි එහෙනම් මොකද ආර්ථික වෘද්ධිය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි රටක මූර්ත දලදේශී නිෂ්පාදිතය වර්ෂ ගණනාවක් තිස්සේ අඛණ්ඩව ඉහළ යාම ආර්ථික වෘද්ධිය. ඔයාලට 3rd year එකේ තියෙනවා public economy කියලා එකක් නැත්නම් financial economics කියලා එකක් තියෙනවා. එතින්දි කතා කරනවා ආර්ථික වෘද්ධියව ආර්ථික වෘද්ධි අනුපාතික කියන දෙකක් තියෙනවා. මෙතින්දි කතා කරන්නේ මෙතින්දි හඳුන්වනවා රටක නිෂ්පාදන හැකියාව වැඩිවීම තමයි ආර්ථික වෘද්ධිය කියලා. ඒක පෙන්වන්නේ කොහොමද? නිහම වක්‍රයේ දකුණට විතර කරලා. එන උඩින් ලියන්න, මෙහෙම ලියන්න පළවෙනි කොටසට රටක මූර්ත දලදේශීය නිෂ්පාදිතය රටක මූර්ත දලදේශීය නිෂ්පාදිතය වර්ෂ ගණනාවක් තිස්සේ වර්ෂ ගණනාවක් තිස්සේ අඛණ්ඩව ඉහළ යාමක් අඛණ්ඩව ඉහළ යාමක් ආර්ථික වෘද්ධි ක්‍රියාවලියකි ආර්ථික වෘද්ධි ක්‍රියාවලියකි එනම් ඉන් අදහස් වන්නේ එනම් ඉන් අදහස් වන්නේ විභව නිමෝමේ වැඩිවීමකි විභව නිමෝමේ වැඩිවීමකි ඊළඟ රූලෙ මුලින් පටන් ගන්න එය නිහම වක්‍ර එය නිහම වක්‍ර කෙටි උනේ නි තිතක් හ තිතක් ම තිතක් නිහම වක්‍ර ද වක්‍රය දකුණට විතැන්වීමකින් පෙන්නුම් කරා මේකත් දකුණට විතැන්වීමකින් පෙන්නුම් කරා මේක අඩළු ලාසනේ දෙවනික සේවා විමුක්තිය සේවා විමුක්තිය මේ ඔයාලා නෝට් එකෙත් ඇත්තෙම දිනේෂ් මං හිතන්නේ නෝට් එකේම කතා කරලා ඇත්තේ අදාළ පාඩම ගාව මේ පස්ස කතා කරලා ඇත්තේ සේවා විමුක්තිය සේවා විමුක්තිය කියන්නේ රටක සම්පත් සම්පූර්ණයෙන් භාවිත නොගැනීම
රටක සම්පත් සම්පූර්ණයෙන් භාවිතය අරගෙන නැත්නම් සේවා විමුක්තිය. ඉඩම් තියෙන ඉඩම් සම්පූර්ණයෙන් භාවිතය කරන්නේ නැහැ. යන්ත්‍ර උපකරණ තියෙන සම්පූර්ණයෙන් භාවිතය කරන්නේ නැහැ. ශ්‍රමිකයෝ ඉන්න සම්පූර්ණයෙන් භාවිතය කරන්නේ නැහැ. සේවා විමුක්තිය. තවත් විස්තර කරද්දී ඌර සේවා විමුක්තියක් කියලා කියන්න පුළුවන්. ඌර සේවා නියුක්තිය. සේවා විමුක්තිය මෙහෙම කියන්නේ. උඩින් කියන්නේ දෙවෙනි කොටසට රටක පවතින සම්පත් සම්පූර්ණයෙන්ම භාවිතයට නොගැනීම රටක පවතින සම්පත් සම්පූර්ණයෙන්ම භාවිත නොගැනීම සේවා විමුක්තියකි. එනම් සම්පත් ඌණ ප්‍රයෝජනයකි. එනම් සම්පත් ඌණ ප්‍රයෝජනයකි. එවැනි තත්ත්වයක් නියම වක්‍රයට ඇතුළත එවැනි තත්ත්වයක් නියම වක්‍රයට ඇතුළත ලක්ෂයන්ගෙන් පෙන්නු කරයි. ලක්ෂයන්ගෙන් පෙන්නු කරයි. වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව අඛණ්ඩව රටක මූර්ත නිෂ්පාදිතය රටක මූර්ත නිෂ්පාදිතය පහත වැටීම පහත වැටීම ආර්ථික අවපාතයකි. आर्थिक अवपाती ऐसा रहा संपत् फलदायता अडुई में संपत् प्रमाण अडुई में हेतु भी है इलाज रूपी मुनि लिया ना අවපාතය නිහම වක්‍රය වමට විතැන්වීමකින් පෙන්වු කරා. නිහම වක්‍රය වමට විතැන්වීමකින් පෙන්වු කරා. මේක මම මේ papers විටින් විට දැන් papers තුනක් දා තියෙනවා. මේවා print out ගන්න.
අරගෙන ෆයිල් ගත කරලා තියන්න මොකද මේ මේ පේපර්ස් වල ප්‍රශ්න පහක් හයක් මයික්‍රෝ ඉකොනොමික්ස් තියරි වෙනකොට ඉතුරු ප්‍රශ්න ටික ඔක්කොම දෙවෙනි සෙමස්ටරේ තියෙන මැක්‍රෝ ඉකොනොමික්ස් තියරි වලට අයත් වෙනවා ඒ ගණන් වුම තියෙන ඔක්කොම දෙවෙනි සෙමස්ටරේදී කතා කරන්න වෙනවා දෙවෙනි සෙමස්ටරේදී පස්තර නැති වුණාට ගොඩක් සංකල්ප කතා කරන්න වෙනවා ඇත්තෙම දැන් ඔයාලටත් තේරෙයි විශ්වවිද්‍යාලෙදි පේපර් එකක් විතර සාකච්ඡා කරයි ප්‍රශ්න පත්‍රයක් විතර සාකච්ඡා කරයි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී විශ්වවිද්‍යාලෙදි අපිට මේ ප්‍රතිපෝෂණ වලින් දෙන දැනුමින් ඒ ටියුට්ස් වලින් මේව කරන්න බෑ ඇත්තෙම අනිත් එක තමයි දැන් අපි රෙකෝඩින් එකක් දානවා පැහැදිලි රෙකෝඩින් එකක් දානවා රෙකෝඩින් එක අහන්නේ නැතුව යාළුවන්ගෙන් නෝට්ස් ඉල්ලන්නේilla නෝට්ස් බලන කෙනාට කොළුවට වදින්නේ නැහැ මේ රෙකෝඩින් එක කාලේ වින් කරගෙන කොයි වෙලාවක හරි ඇහුවොත් තමයි ඒක තීරණොත් ඇහුවොත් තමයි ඔළුවට වදින්නේ අපි කතා කරන්නේ වගේ 130 140ක් වගේ තමයි නෝට් එකේ දෙන්නේ අනිත් පැහැදිලි කිරීම කොහොම නෝට් එකට එන්නේ නැහැ දැන් බලන්න අර අපි අර ඒකක 16ක් ආනයන කරද්දී මිල ඇහුවනේ නෝට් එක ඉල්ලගත්තු කවකින් හරි ඒ අර ගල්නාඩු දුක විතරයි එන්නේ මම අර පැහැදිලි කිරීම ඔක්කොම එන්නේ මේ වගේ තමයි පිරිවැය පාඩම පැය 22ක් පැය 24ක් තිබුණාට පිරිවැය පාඩමේ නෝට් එක ඇත්තේ ටිකයි ඒවා මම ගොඩාක් පැහැදිලි කරලා ඉල්ලුම සැපීමත් එහෙම ඉල්ලුම සැපීම රෙකෝඩින් නම් මාළඟ ඇත්තෙත් නෑ ඔය తాවකාලික ඔය ටිකක් දාලා තියෙනවා අනිත් ඒවා අපි ගාව ඇත්තෙත් නෑ මේ කොටස් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ දාන්න. දැන් උන හරි මේ කොටස. තුන්වෙනි කොටස තියක්. එයන්න. මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. හංගලා තියෙන ප්‍රශ්නය ඇතුලේ. ආර්ථිකයක සම්පත් කාර්යක්ෂම බෙදා වෙන් කිරීමේ මාධ්‍යයක් වශයෙන්. මිල යන්ත්‍රණයේ ප්‍රධාන දුර්වලතා කවරේද පැහැදිලිලා. මම කියවනේ දැන් කලින් මිල යන්ත්‍රණය කියලා කියන්නේ අදෘශ්‍ය හස්තය කියන අදෘශ්‍ය හස්තේ ක්‍රියාත්මක කරන්නේ වෙළඳපොළ ආර්ථිකයකට. එහෙනම් වෙළඳපොළ ආර්ථිකයක දුර්වලතා තමයි මේ හැලතියි. සම්පත් කාර්යක්ෂම මිදාරණය කියලා කියන්නේ රටේ තියෙන සම්පත් අවශ්‍ය දෙයට අඩු පිළිවෙලක් යටතේ යෙදවීමක් තමයි සම්පත් කාර්යක්ෂම මිදාවීම කියන්නේ කියලා කියන්නේ. ඒ කාර්යක්ෂම සම්පත් මිදාවීම කරද්දී කාර්යක්ෂම සම්පත් මිදාවීම කරද්දී පිළිවෙල අඩු දේවල් වලට කාර්යක්ෂම සම්පත් මිදාවීම කරද්දී වෙළඳපොළ ක්‍රමයේ දුර්වලතා තියෙනවා මොන පොදු භාණ්ඩ වලට සම්පත් බෙදන්නේ දෙන්නේ මාර්ග කියන්නේ මග දෙපස ආලෝක කරන ප්‍රදීපාගාර වගේ මුදල් අය වෙන්නේ නැහැ නේ හෝරා ස්තම්භ ඔර්ලෝසු කන් කුණු පසල ඉවත් කිරීම ඔවගේ දේවල් වලට පෞද්ගලිකාංශයේ මිල ක්‍රමයේ මත ක්‍රියාත්මක වන ලාභ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන පෞද්ගලිකාංශයේ සම්පත් යදන්නේ ඒක දුර්වලතාවය ඒ වගේම තමයි උපයන්න පුළුවන් කෙනා උපයන නැති කෙනා උපයන්න නැහැ ආදායම් ව්‍යාප්ති සමතාවයක් තියෙනවා ආදායම් ව්‍යාප්ති සමතාවයක් තියෙනවා ඒ විතරක් නෙවෙයි ඔය සාර්වාර්ථික අසමතුලිතතාවයක් උද්දමනයක් ඇති වෙන්න පුළුවන් අදීල්ලුව සම්බන්ධයෙන් උද්දමනයක් ඇති වෙන්න පුළුවන් ප්‍රචාරණය තුලින් පාරිභෝගික වර්ණය නැත්නම් කැමැත්ත වෙනස් වෙන්න පුළුවන් ප්‍රචාරණය තුලින් පාරිභෝගික වර්ණයේ කැමැත්ත වෙනස් වෙන්න පුළුවන් එවන උත්තරේ ලියන්න තුන්වෙනි කොටසේ උත්තරේ ලියන්න මොකද ආයි ප්‍රශ්නේ මම කිව්වා ඔයාලා ප්‍රශ්න ලියාගත්තා ආර්ථික සම්පත් කාර්යක්ෂම බෙදා වෙන් කිරීමේ මාධ්‍ය පසේ මිල යන්ත්‍රණයේ ප්‍රධාන දුර්වලතා කවරේද පැහැදිලි කරන්න එහෙනම් මෙහෙම ලියන්න සම්පත් කාර්යක්ෂම බෙදා හැරීමේලා සම්පත් කාර්යක්ෂම බෙදා හැරීමේලා संपत् कारक्षम विदायरी मेला विलंबुल आर्थ क्रमेय एवं मिल क्रमेय विलंबुल आर्थ क्रमेय एवं मिल क्रमेय तुल देखिए है कि कुल देखिए है कि दुर्लभता की बेगी दुर्लभता की बेगी दुर्लभता की पेकी
ඔය ඉල්ලුම් රස පියුම් බලවේග අනුව තීරණය වෙන ආර්ථික එක තියෙන දුර්වලතාවය කියන්නේ එනම් මේක පොදු භාණ්ඩ නිෂ්පාදන නොවීම පොදු භාණ්ඩ නිෂ්පාදන නොවීම देख आदय व्याप्ति विषमता ऐतिवीम आदय व्याप्ति विषमता ऐतिवीम तुन सार्वार्थिक असमतुलता ऐतिवीम सार्वार्थिक असमतुलता ऐतिवीम हतर सार्वार्थिक असंतुलता के लिए अन्य देखा देख यानी गेहूं से सही या अतिविन्न पुला ने तम विनिमय अनुपात चाव चल विन्न पुला उद्यम ने अतिविन्न पुला हतर ये वा मैक्रोटा दाल कोटास ये संकल इतना आर्थिक पद्धति हतर प्रचार ने तुलिन पारिभोग वारने विनाश क्रीम प्रचार में तुरीन पारिभोग वारने में नस्क्रीम पहा पदु संपत उपयोजन आकारक समीम पदु संपत उपयोजन आकारक समीम उन्हें दिदास पहलव पेपरे पालेवी प्रश्न संपूर्ण का ताकरा अब मेवेदी दिदास दहाट पेपरे प्रश्न अदा ताकरा दिदास पहलव पेपरे पालेवी प्रश्न का ताकरा मैं लाओ कि अनु इधर हम सिर अनु अटे इधर पेपर्स तीन रूप होने बाहर अभ्यंतर पेपर्स तीन रूप पुरवंतर ने कथा करूं ගැටලුවක් නැහැ විභාගයේ තියෙන කවද්ද විභාගයට ආසන්න වෙනතුරු කතා කරමු ගැටලුවක් වෙන්නේ අපිට තව තියෙනවා සාධක වෙන පුළ කතා කරන්න එකම ඔයාලට ඔයාලත් එක්ක හෝ කතා කරලා වාඩි පොඩි පාඩම දාන්න දෙවෙනි ප්‍රශ්න ලියන්න GE 2015 මැයි දෙවෙනි ප්‍රශ්න පළවෙනි කොටස අයන්න අයන්න දෙවෙනි ප්‍රශ්නේ ආයම මිල වෙනස් වීමක ආදායම ආදේශන ප්‍රතිපාක මිල වෙනස් වීමක ආදායම ආදේශන ප්‍රතිපාක පදනම් කරගෙන මිල වෙනස් වීමක ආදායම ආදේශන ප්‍රතිපාක පදනම් කරගෙන इल्लुम नीति पहली कराना इल्लुम नीति पहली कराना आयन इल्लुम नीति पट है नहीं वर इल्लुम नीति पट है नहीं वर इल्लुम नीति पट है वेलंद पुला क्रियात्मक अवस्था विस्तर करा वेलंद पुला क्रियात्मक अवस्था विस्तर करा एन उन्हें दिए को पीट दी रखी है ना एन स्थायी समतुलितताव सह स्थायी समतुलितताव सह अस्थायी समतुलितताव स्थायी समतुलितताव सह अस्थायी समतुलितताव
යන්නින් අදහස් කරන්නේ යන්නින් අදහස් කරන්නේ කුමක්දයි ඉල්ලුම් සතුන් වක්‍ර ආශ්‍රයෙන් පැහැදිලි කරන්නේ කුමක්දයි ඉල්ලුම් සතුන් වක්‍ර ආශ්‍රයෙන් පැහැදිලි කරන්නේ එච්චර කොටස් තුනක් कथा एक इलूम पाड़मेंद इंटरमीडियट माइक्रो इकोनॉमिक्स तो पड़ी दल वाला प्रश्न अहने नियम वक्ट सह प्रश्न आदि प्रश्न पद्धति विनम इलूम सप्यूम नम्यता बधु सहनाधार प्रश्न हतरा दाला आदेश उत्तरे हेतु एक आदय प्रतिपाक्य अनेक आदेश प्रतिपाक्य आदेश प्रतिपाक्य आदय प्रतिपाक्यों नीति मिल अड़ी मगुला मिल वी मगन मिल अड़ी मगो मेन इकरी बलपान अनेक उत्साह नस्ती बाणी मिल अड़ी मग सकल එම බාණ්ඩය අනිකුත් බාණ්ඩ අතර ලාභ බාණ්ඩයක් ඇයි සිතා එම බාණ්ඩෙන් ඉල්ලුම් ලැබෙන ප්‍රමාණය වැඩි කිරීම මිල අඩු වීමක ආදේශන ප්‍රතිපාකය ඒ තුල ඉහත ඉල්ලුම් නීතිය සාධකයි ඇයි සනාත වෙන්නේ මම කියවනේ කිසියම් බාණ්ඩක ඉල්ලුම කිරීම බලපාන අනිකුත් සාධක රෝණස්ති වේදී බාණ්ඩක මිල අඩු වීමක් සැලකිලට ගතහොත් එම බාණ්ඩය අනිකුත් බාණ්ඩ අතර सापेक्ष लाभ पारिभोग आदाय එම බාණ්ඩේ සාමාන්‍ය බාණ්ඩයක් නම් එහි ඉල්ලුම වැඩිවීම මිල අඩුවීමක ආදාය ප්‍රතිපාකය
ඒද ඉහත ඉල්ලුම් නීතිය සමාද කරන්නේ. ඒතර කියවෙන්න ඕන අනිවාර්යක තමයි මිල අඩුවෙන කොට ප්‍රේශක්තිය වැඩි වෙලා සාමාන්‍ය බාණ්ඩ එක තමයි ඉල්ලුම් වැඩි වෙන්නේ. බාල බාණ්ඩ එක නම් ඉල්ලුම් අඩු වෙනවනේ. මොන උත්තරේ? බාණ්ඩ උත්තරේ කොටස් හතර මේ. මොකද්ද මේ කියලා කියන්නේ? මෙතන කියලා තියෙන්නේ මිල වෙනස් වීම කාගයම ආදේශන ප්‍රතිපාග පදනම් කරගෙන ඉල්ලුම් නීතිය පැහැදිලි කරනවා. මිල වෙනස් වීම මිල ඉහළ යනවද පහළ යනවද කියලා කියන්නේ. දැන් උත්තරේ මෙන්න කොටස් හතර බලන්න ආයෙ අහගන්න. කිසියම් බාණ්ඩයක ඉල්ලුම කිරීම බලපාන අනෙක් උත්සාහයක නොවනක් තිබේදී. එම බාණ්ඩයේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවයේ ඉල්ලුම් නීතිය. ඊළඟ කාරණා. ඉල්ලුම් නීතියට හේතු දෙකක්. එකක් ආදේශන ප්‍රතිපාක වෙන අතර අනික ආදේය ප්‍රතිපාකය. අනිකුත් කරුණු වෙනස් තිබේදී කිසියම් බාණ්ඩයක මිල අඩු වීමක් සැලකිලිට ගතහොත් එම බාණ්ඩය අනිකුත් බාණ්ඩ අතර ලාභ බාණ්ඩයක් යැයි සිතා එම බාණ්ඩයෙන් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩි කිරීම මිල අඩු වීම කාර්යශීල ප්‍රතිපාකයයි. එය ඉහත ඉල්ලුම් නීතිය සමාද කරනවා. අන්තිම කරුණ එමෙන්න අනිකුත් කරුණු වෙනස් තිබේදී කිසියම් බාණ්ඩයක මිල අඩු වීමක් සැලකිලිට ගතහොත් පාරිභෝග ආදායමේ ක්‍රේශක්තිය වැඩි වී එම බාණ්ඩයේ සාමාන්‍ය බාණ්ඩයක් නම් ඒ ඉල්ලුම වැඩිවීම ඒ ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම මිල අඩු වීම ආදාය ප්‍රතිපාකය. එහෙද ඉහත ඉල්ලුම් නීතිය සමාත කරන්නේ. මොන ලකුණු හරියටම ගොනු කරන. ඒවා පාඩම් කරලා නොගියොත් කොහේනේ හරිය මෙහෙලි. හරිය මෙහෙලිය. එහෙනම් ලියමු අපි. පළවෙනි එක. කොටස් තුනයි අඩු මාසේ ලකුණු හතක්වත් වෙන කොටස් අඩු මාසේ 7 7 14 ඒකට 6ක් ගියොත් මොකෝ වෙන්නේ ලකුණු 20ක් වෙනවා එමෙහෙම ලියන්න පළවෙනි ඉල්කෑල්ල මම කිව්වනේ උත්තර ලියනකොට මෙහෙම ලියන්නද ඉල්කෑල්ල ලකුණු උත්තර එකට ලකුණු දෙන පහසු මම ස්කීම් වල දෙන්නේ ලකුණු දීමේ ක්‍රියාවට වාටි දැන් පළවෙනි ඉල්කෑල්ල මෙහෙම දාන්න කිසියම් බාණ්ඩයක ඉල්ලුම කිරීම බලපාන සෙසු සාධක නොවනස් තිබේදී ඉල්ලුම කිරීම බලපාන සෙසු සාධක නොවනස් තිබේදී සාකා බලන බාණ්ඩේ මිලත් සලකා බලන බාණ්ඩේ මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතියෙන් කියවේ ඉල්ලුම් නීතියෙන් කියවේ ඉල්ලුම් නීතියෙන් කියවේ ඊළඟ කාරණ ඉල්ලුම් නීතියට හේතු දෙකකි ඉල්ලුම් නීතියට හේතු දෙකකි ඒකටම කියන්න එකක් මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිපාකය වෙන අතර එකක් එහෙම කියන්න එකක් මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිපාකය වෙන අතර අනෙක මිල වෙනස් වීමේ ආදාය ප්‍රතිපාකය අනෙක මිල වෙනස් වීමේ ආදාය ප්‍රතිපාකය ඊළඟ කරුණ අනිකුත් කරුණු වෙනස් තිබීදී අනිකුත් කරුණු වෙනස් තිබීදී බාණ්ඩයක මිල අඩු වීමක් සැලකිලිට ගතහොත් බාණ්ඩයක මිල අඩු වීමක් සැලකිලිට ගතහොත්
බාණ්ඩ එක මිල අඩු වීමක් සැලකිලි ගත හොත් බාණ්ඩ එක මිල අඩු වීමක් සැලකිලි ගත හොත් එම බාණ්ඩය අනිකුත් බාණ්ඩ අතර එම බාණ්ඩය අනිකුත් බාණ්ඩ අතර लाभ बांड सीता लाभ बांड सीता एम बांडेन इल्लू कर लबन प्रमाण वेडिकिरीम एम बांडेन इल्लू कर लबन प्रमाण वेडिकिरीम मिल अडवी मगर मिल अडवी मगर मिल अडवी मगर आदेश पाक इत इलू नीति सनात कर इलुमीति सनात कर ඊළඟ කරුණ එමින්ම අනිකුත් කරුණු වෙනස් තිබෙදී එමින්ම අනිකුත් කරුණු වෙනස් තිබෙදී බාණ්ඩයක මිල අඩුවීමක් සැලකිලි ගතවත් බාණ්ඩයක මිල අඩුවීමක් සැලකිලි ගතවත් बांडे का मिला अडवी मक सेल किट का तो वक्त पारिगो का आदाय में क्रय शक्ति वैडी भी पारिगो का आदाय में क्रय शक्ति वैडी भी इम बांडे या सामान्य बांडे अपना එම බාණ්ඩය සාමාන්‍ය බාණ්ඩයක් නම් එහි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ. එහි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ. එහි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ. එය මිල අඩුවීමක ආදායම් ප්‍රතිපාකයයි. එය මිල අඩුවීමක ආදායම් ප්‍රතිපාකයයි. ඒද ඉල්ලුම් නීතිය සමත වේ ඒ තුලද ඉල්ලුම් නීතිය සමත වේ ඔය ඉල්ලුම් නීතිය සමත වෙනවා කියලා කියන්නේ මිල අඩුවෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවනේ ප්‍රතිලම්භ සම්බන්ධතාව ඔය ඔය නෝට් එකම ඔය දෙවෙනි කරුණු දෙකම ආදේශන ප්‍රතිපාකයේ ආදායම් ප්‍රතිපාකයේ දෙකම මිල වැඩි වීමද කියනවා මිල වැඩි වීමද කියන ප්‍රා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ පළවෙනි එකේදී නම් කියන්නේ ඔය අන්තිම කරුණු දෙකෙන් උඩ කරුණේදී මිල වැඩිවීමකද කියන්නේ මේ බාණ්ඩයේ පාඩු බාණ්ඩයක් ඇස්සා ඉල්ලුම් අඩු කරනවා. දෙවෙනි කරුණේදී මිල වැඩි වෙද්දී ක්‍රය ශක්තිය අඩු වෙලා ඉල්ලුම් අඩු වෙනවා. එහෙම කියන්න පුළුවන්. ඊළඟ එක. ඊළඟ ප්‍රශ්නේ. ඉල්ලුම් නීතියට පටහැනිව වෙළඳපොළ තුල ක්‍රියාත්මක වන අවස්ථා කීපයක් විස්තර කරනවා. කීපයක්. මම ඔයාලට තියරි වලදී හතරක්ද කොහෙද කියලා ඇත්තා. මට මතක හැටියට. මේ හතර එකක් අයි මොන. සමපේක්ෂණ ඉල්ලුම කියන එක තවදුරටත් ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක් ලෙස ගන්නෙ නෑ. ඒක තියරි නෝට් එකේ තියනවනේ ඉවත් කළා. ඒ හේතුව ඔය විවිධ ආර්ථික විද්‍යා විෂය කරුණු වල ගැඹුරත්වය විවිධ ආර්ථික විද්‍යාඥයන්ගේ අවබෝධය වැඩි වෙනකොට අයින් කරනවා ලං කරගන්න. ඔක නෙවෙයි.
එතකොට මේ වසරේ ඉඳලා අපේ ලංකාවේ ඉන්න ප්‍රධානම ආර්ථික විද්‍යාඥයනේ මහාචාර්ය ගණියතපත්. එයි ප්‍රධානතම කියලා කියන්නේ. උසස් පෙළ ජාතික ප්‍රශ්න පත්‍රයේ දැන් අවුරුදු 2003 ඉඳලා මේ දක්වා හදන්නේ මහාචාර්ය ගණියතපත් සර්. රුණු සිද්දල මහාචාර්යවරයා. එතකොට එයා කවුරුද්දකදී ආර්ථික විද්‍යාව විෂය කරුණක් දැකලා අතුලත් කළා. ඉවත් කරන සමහර කාලවල අපේ බාහිර උපාධි පීපස්ලක් තියෙනවා. ඒවා අපිට අයින් කරන්න වෙනවා. සමපේක්ෂණ ඉල්ලුම කියලා නෑ. දැන් මේ ඉල්ලුම විතර පටහැනි කියලා කියන්නේ මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා නම් මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා නම් මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. ඒ අනුලෝම සම්බන්ධතාවයක් තියෙන අවස්ථාව ඉල්ලුම් විතර පටහැනි. ඉල්ලුම් නීතිය කියන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඉල්ලුම් නීතිර පටහැනි අවස්ථා හතරයි කියන්න පුළුවන්. ඒ හතර එකක් අයින් වුණාම තුන. මොකද තුන? එකක් තමයි ජේතුකාර පාරිභෝජන භාණ්ඩ. සඳහන් තියෙන්නේ. ජේතුකාර පාරිභෝජන කියන්නේ කා? ජේතුකාර පාරිභෝජන භාණ්ඩ සඳහන් තියෙන්නේ. නැත්නම් අපි කියන වත්කම් ප්‍රදර්ශන භාණ්ඩ සඳහන් තියෙන්නේ. ඒක හොයාගත්ත වෙබ්ලින් කියලා කියන්නේ ස්වෙබ්ලින් ගුඩ්ස් කියලා කියනවා. එකක් තමයි ලියන්න එපා ජේතුකාර පාරිභෝජන භාණ්ඩ නැත්නම් වත්කම් ප්‍රදර්ශන භාණ්ඩ වත්කම් ප්‍රදර්ශන භාණ්ඩ නැත්නම් වෙබ්ලින් වෙබ්ලින් ගුඩ්ස් වෙබ්ලින් කියලා කෙනෙක් තමයි හොයාගත්තේ සදා ඇති ඉල්ලු ඒ කියන්නේ සමහර භාණ්ඩ ආසේවා කියනවා එව මිනිස්සු ඉල්ලුම් කරන්නේ තම අවශ්‍යතා ඉටු කරගන්නවට වඩා තම වත්කම් සමාජයේ ප්‍රදර්ශනය කියලා අරමුණු. ඒ නිසා මිලෙන් වැඩි භාණ්ඩ වැඩියෙන් ඉල්ලනවා. මිලෙන් අඩු භාණ්ඩ අඩුවෙන් ඉල්ලනවා. ඔය එක. තව එකක් තමයි සමහර භාණ්ඩ හසේවා අපි තෝරන්න යද්දී මිලෙන් ගුණත්වය හඳුනා ගන්න ගන්න උත්සාහය. මිල වැඩි නම් අපි කියන ගුණත්වයෙන් වැඩි කියලා හිතලා ඉල්ලුම් වැඩි කරනවා. මිල අඩු නම් ඉල්ලුම් අඩු කරනවා. අන්න ඉල්ලුම් නීතිය පටහැනි. තව එක අවස්ථාවක් තියෙනවා ගිෆන් භාණ්ඩ. ගිෆන් කියන ආර්ථික විද්‍යාඥයා හොයාගත්ත භාණ්ඩ විශේෂය. ඒත් මිල වැඩි නෝට ඉල්ලුම වැඩි මිල අඩු නෝට ඉල්ලුම අඩු ඒකේ තියෙන සුවිශේෂ තව ලක්ෂණ දෙකක් තමයි ආදායමේ වැඩි ප්‍රසිතයක් වෙය වෙනවා ගිෆන් භාණ්ඩ සෑම විටම බාල භාණ්ඩ මම ආයි විස්තර කරන්නේ ඔය විස්තර කරලා තියෙන්නේ අපි නෝට් එකේ ලියන්නේ මෙහෙම පළවෙනි ඉරි කෑල්ල කරුණ කිසියම් භාණ්ඩයක මිල ඉල්ලුම් ප්‍රමාණය අතර කිසියම් භාණ්ඩයක මිල ඉල්ලුම් ප්‍රමාණය අතර කිසියම් භාණ්ඩයක මිලක් ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධතාවයක් පවතිනම් අනුලෝම සම්බන්ධතාවයක් පවතිනම් එය ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක් එය ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක් එවැනි අවස්ථා කිහිපයක් ප්‍රායෝගිකව හඳුනාගත හැක. එවැනි අවස්ථා කිහිපයක් ප්‍රායෝගිකව හඳුනාගත හැක. එක. ජේතුකාර පාරිභෝජන භාණ්ඩ එලෙහිලා වත්කම් ප්‍රදර්ශන භාණ්ඩ එලිරක් වෙබ්ලින් ගුඩ්ස් වෙබ්ලින් VEBLEN වෙබ්ලින් ගුඩ්ස් GWODS ගුඩ්ස් සදාති ඉල්ලුව සදාති ඉල්ලුව යටි ලියන්න පැහැදිලි කරන්න කියන්නේ මෙවැනි භාණ්ඩ මිනිසුන් ඉල්ලුම් කරන්නේ මෙවැනි භාණ්ඩ මිනිසුන් ඉල්ලුම් කරන්නේ තම අවස්ථා ඉටු කර ගන්නවට වඩා තම අවස්ථා ඉටු කර ගන්නවට වඩා තමවත්කම් සමාජයට ප්‍රදර්ශනය කිරීමේ අරමුණින්
සමාජයට ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ඒදී මිලෙන් වැඩි භාණ්ඩ වැඩියෙන් ඉල්ලු කරති දෙක දෙක භාණ්ඩයක මිලෙන් ඒ ගුණත්වය භාණ්ඩයක මිලෙන් ඒ ගුණත්වය භාණ්ඩයක මිලෙන් ඒ ගුණත්වය හඳුනා ගැනීමට දරන උත්සාහයෙහිදී හඳුනා ගැනීමට දරන උත්සාහයෙහිදී मिले वेड़ी बांड मिले वेड़ी बांड वेड़ीपुर इल्लुं करती वेड़ीपुर इल्लुं करती तुन given bonds that illuwa given bonds that illuwa given bond the million ready one vita illuwa illum pramaane wedi athara given bond the mila ready one vita illum pramaane wedi wen athara मिल वेडी इन प्रमाण वेडी सदा पारिभोग आदाय वेडिप सत्या कैवे सदा पारिभोग आदाय वेडिप सत्या कैवे एम इन गिफन बांड बाल बांड वे එමෙන්න ගිපන් බාණ්ඩ බාල බාණ්ඩ වේ මට කවුරු හරි මැසේජ් එකක් දාන්නකෝ සමපේක්ෂණ ඉල්ලුම කියන එකත් මම නෝට් එක දීලා තියෙද කියලා ඉල්ලුම් පාඩම් පටන් අරගෙන නම් මෙතාවට කලින් ඇත්ති නෝට් එක පිළිලා බලද්දි प्रमाणते आहला සාමාන්‍ය සම්මතිය අපි ගුරුවත් පොත්වල පවා සියලු දේවල් වල උගන්වන්නේ හතර සම්පේක්ෂණ ඉල්ලුමයි ජේතුකාර පරිභෝජන භාණ්ඩයි මිලෙන් ගුණත්ව හඳුනා ගැනීමයි ගිෆන් භාණ්ඩ මෙදා ලකුණු හතරක් දුන්න කරුණ දෙකකට එතකොට අපිට උපදෙස් දුන්නා මේක පැහැදිලි කරලා අපිට උපදෙස් දුන්නේ මොකද උපදෙස් දුන්නේ සම්පේක්ෂණ ඉල්ලුමට ලකුණු දෙන්න එපා මින් ඉදිරියට යව ගන්නන්න එපා ඒවා පැහැදිලි කරා පැහැදිලිව හැදලි කරා සම්පේක්ෂණ ඉල්ලුම නිසා මේ ඉල්ලු නීතියට යටත් අවස්ථාව දක්වන්න විතරයි ඉල්ලුම වැඩි මේකද එහෙනම් මම දීලා නැහැ හරි මොද ඒ ප්‍රොපොසිස් තමයි මේ සියලු ප්‍රශ්න පත්‍රවල ප්‍රධානයි වෙන කෙනෙක් හැදුවට තවම ජේෂ්ඨ මහාචාර්යවරු වශයෙන් වුණේ වැඩ කරන්නේ අතවස්ස එයාගේ තොරතුරු තමයි ගන්න මේක තමයි ඔයාලට අර ගන්න කියලා තිබුණේ අතපත්සගේ පොතේ හිමි
ඒ පොත අරගත්තට කියවුවට තේරෙන්නේ නැහැ. නමුත් ඉගෙන ගත්තට පස්සේ තේරෙන්නේ. අපි නා ඊළඟ ප්‍රශ්නය ගත්තා. උසස් පෙරට එහා ගියත් sorry ජීයේ කුලින් එහා ගියත් ඒ කතා කොම තියෙන නිසා ස්ථයි සමතුලිතතාවය අස්ථයි සමතුලිතතාවයෙන් අදහස් කරන්නේ කුමක්ද? ඉල්ලුම් සතුමක් තුලින් පැහැදිලි කරන්න. මෙන්න මේකයි. මේ ස්ථයි සමතුලිතතාවය සහ අස්ථයි සමතුලිතතාවය පිළිබඳ න්‍යාය ගොඩනගලා තියෙන්නේ ඕන සහ මාසල් කියන එක. දෙන්න. කිසියම් වෙළඳපොළක් සමතුලිතතාවයෙන් ඈත් වුණාම නැවත සමතුලිතතාවය කරාම එනවා නම් ස්ථයි සමතුලිතතාවය. මේ බලන්න. මේ ප්‍රමාණය qx මේ px මේ ඉල්ලු මේ සැපියු මෙතනනේ සමතුලිත මෙතන සමතුලිත මේ සමතුලිතතාවයෙන් ඈත් වෙල වෙලද පොළ සමතුලිතතාවයෙන් ඈත් වුණා මේ මේ සමතුලිතතාවයෙන් ඈත් වුණා මේ බලන්න මෙන්න මේ හැදින් ගන්න ඈත් වුණා මෙතන අදි ඉල්ලුම් මිලක් තියෙනවා ආයි සමතුලිතතාවයෙන් එන්නේ නැ මොකෝ වෙන්නේ මේ බලන්න ඈත් වෙනුනේ මේ උපාධිකක් මේ උගලන කුරන්දයක් නැහැ දීපේ මේ සමතුලිතතාවයෙන් ඈත් වෙච්ච වෙලද පොලක් නැවත සමතුලිතයෙන් ඈත් වෙනා සමතුලිත කරලා ළඟා නොවේ නම් ඒක අපි කියනවා අස්ථයි සමතුලිතතාව කියලා මේ මේ සමතුලිතයෙන් ඈත් වෙලා නැවත මෙතන මෙතනින් ගියාම මෙතන ඉන්නේ අදි ඉල්ලුම් මිලක් තියෙනකොට මොකෝ වෙන්නේ සැපුම් වැඩි කරනවා නේ අදි ඉල්ලුම් මිලක් සැපුම් වැඩි කරනවා එතකොට අදි සැපුම් ආයි මිල අදි වෙනවා ආය අදි සැපුම් මිල අදි සැපුම් මිල ආය ප්‍රමාණය අඩු කරගන්න මේ මෙහෙම යන මේ දැනගත්ත මොකටද බැහැ මේකට එකම හේතුව මොකද්ද ඉල්ලුම අනම්මයි සැපුම නම්මයි ඉල්ලුම අනම්මයි සැපුම නම්මයි දැනට එච්චර තේරුම් ගන්න මම උගන්වන්නේ නැහැ ඔබ මේ ප්‍රශ්නේ උත්තරේ නිසා මෙන්න මෙහෙමයි කියන්නේ කොහොමද සමතුලිතතාවයෙන් ඌ වෙලඳ පුරා නැවතත් ඉල්ලුම් මා සතුම් බලවේග හැසිරීම තුළ සමතුලිතතාවෙන් තවදුරටත් ඇත්තේ නම් ඒ අස්ථයි සමතුලිතතාවයක ඊට හේතුව ඉල්ලුම නම් නොවි සැපුම නම් නෙවි මේ ඉල්ලුවක් බෑවම වැඩි සැපුමක් බෑවම අඩු එනවා වල දන්නවා ස්ථයි සමතුලිතතාවය කියන්නේ සමතුලිතතාවෙන් ඈත් වෙන පොලක් ඉල්ලුම් මා සැපුම් බලවේග වල ක්‍රියාකාරීත්වය මත නැවත සමතුලිතය කරා ගමන් කරයි නම් ඒ ස්ථයි සමතුලිතතාවය නම් මේ ගණිතය මේ බලන්න එතෙන්දී ඉල්ලුම නම් මේ සැපුම නම් මේ මෙන්න වෙලද පොළ ඈත් වෙනවා මේ බලන්න මොකද්ද වෙන්නේ කියලා මොකද්ද උනේ සෝරි ඒක පේන්නේ නැත්නම් මම මෙන්න මෙහෙම අඳින්න තවත් මේක මෙහෙම ගන්න ඉල්ලුම සැපුම මේ වෙනද පොළ ඈත් වුණාද මොකද්ද වෙන්නේ බලන්න මේ සමතුලිතේ තේනවා
ඉල්ලුම නම් සැපියුම නම් සමතුලිතතාවයෙන් ඈත් වෙච්ච විදිහට නේද සෞඛ්‍ය කරා ගමන් කරනවා මේක ස්ථායි සමතුලිතතාවය අර්ථ අස්ථායි සමතුලිතතාවය මට කවුරු හරි මැසේජ් එකක් දාන්නකෝ මේ රූප සරණ දැක්කම මතක් වෙන්නේ මොකද්ද කියලා මේ රූප සරණ දැක්කම මතක් වෙන්නේ මොකද්ද කියලා කියන්න කියන්නද මේ වගේ රූප සරණ දැක්කම මේ පේන්නේ මේ පේන්නේ मुखदे अरे मंदा ना पेगे दर इतर दा आं माकुल दे मेरे क्या नंबर दा माकुल दे नहीं आ माकुल वाट ना क्या नहीं स्पाइड मेरे ना माकुल दे नहीं आया क्या नहीं खोबे तीरी खोबे तीरी खोबे खोबे तीरी माकुल दे समतुलता සැපියුම අනම්ම වෙලඳ පුලක් තුලය එතකොට බලන්නකෝ ඉල්ලුම නම් කියන්නේ ඉල්ලුමේ බෑවුම අඩුයි හොඳේ සැපියුමේ බෑවුම වැඩි සැපියුමේ දනක් සින් අනු උඩට මේ පාඩම් මේ මේ ඉල්ලුම වක්‍ර පහයි සැපියුම වක්‍ර පහයි කොච්චර පතලද 5 16 සම්තුලිතේනේ කොච්චර පතලද ඒවා වගුපත් කරලා පළවෙනි දවසේ කතා කරපු ප්‍රශ්න උත්තර ටික ඒක විතරක් දැම්මා YouTube එකට දාලා ඇති. හොඳන්නේ ඒක බලලා තියෙනවා මම හිතන්නේ දැන් මම දැක්ක 80 ගානක් උඹ බලලා තියෙනවා. ඒක බලලා තිබුණා. අනි දෙවෙනි එක ලියන්න දෙවෙනි එක ඇල්ල සමතුලිතතාවයෙන් ඈත් වූ වෙළඳ පොළක් සමතුලිතතාවයෙන් ඈත් වූ වෙළඳ පොළක් ඉල්ලුමා සැපියුම් බලවේග ක්‍රියාත්මක වීම තුල ඉල්ලුමා සැපියුම් බලවේග ක්‍රියාත්මක වීම තුල තවදුරටත් සමතුලිතතාවයෙන් ඈත් වෙනම් තවදුරටත් සමතුලිතතාවයෙන් ඈත් වෙනම්
ඒ අස්ථායි සමතුලිතතාවයකි. ඒ අස්ථායි සමතුලිතතාවයකි. එවන් තත්ත්වය දෙකිය හැක්කේ ඉල්ලුම අනම්ය හා සැපුම නම්ය ඉල්ලුම අනම්ය හා සැපුම නම්ය වෙළඳ පොළ තත්ත්වයක් තුළ ඉල්ලුම අනම්ය හා සැපුම නම්ය වෙළඳ පොළ තත්ත්වයක් තුළ මේක මේකට කියන්නේ කේන්ද්‍ර අපසාර අර කියන්නේ කේන්ද්‍ර අභිසාර වක්‍ර දෙකේ බෑවුම සමාන වෙනකොට ඈත් වෙලා ළඟ වෙන්නේ නැහැ ඈත් වෙන්නේ නැහැ අවිච්චින්න කියලා කියන්නේ මේකයි ඉල්ලුම් වක්‍රේ බෑවුම වැඩි කරනවා සැපුම් වක්‍රේ බෑවුම අඩු කරනවා संख्या प्रश्न साकर දාපු ගමන් මේ ටික බලන්න මොකද හේතුව පුළුවන් තරම් ප්‍රශ්න මම සාකච්ඡා කර කර තාම ඒවා ලියා ගන්න ලියලා අහලා ලියා ගන්න මොකද යාළුකින් උත්තර නම් ලියා ගන්න එපා ඒවා තේරෙන්නේ නැහැ එහෙම දැන් මේකේ අද ප්‍රශ්න තුන කතා කරාට ගොඩාක් කතා කරන්නේ ඒක මේ ටික කියවගෙන ගියාම ඔය අනිවාර්යෙන් කැම්පස් එකේ ඔය ප්‍රශ්න වලින් තොර ප්‍රශ්න හල්න්නේ නේ එතකොට පීඩනකින් තොරව ප්‍රශ්න පත්‍රෙට උත්තර ලියන්න පුළුවන් පීඩනකින් තොරව इनसा दें दें तो मां प्रश्न अठाया कता कर दिए देखा कलिंदा उसे कता करा एका पेपर एक ऐतुले कता करा ए पेपर एक नया था तीरी तीरी पीरियड तीरी अत्र कता करा एक तरह स्टार पीरियड ही बगाने के पोड़ा हितान्नोल तो मित्र प्रश्न देखा कता करा भी देखा ने तुरा कता करा को प्रश्न अठाया कता करा ये प्रश्न मेने में लिया प्रश्न කවුරු කෙනෙක් මගෙන් අහලා තිබුණා මට මතක නැහැ නම ඉන්නවත් දන්නේ මේ ඒකාධිකාරයේ සමතුලිතය ගැන ඒකාධිකාරී ආයතනයක් කෙටි කාලයේදී ආර්ථික ලාභ ලබන නිෂ්ප්‍රාමාණික ලාභ මුළු පිරිවැයක්ම මුළු අය බාරයක් ලබන දිගු කාලයේදී මුළු පිරිවැයක්ම මුළු අය බාරයක් ලබන මුළු පිරිවැයක්ම මුළු අය බාරයක් ලබන එතකොට ඒකේ ප්‍රස්ථාර වෙනස් ඒවා අහලා තිබුණ මේකත් අහලා තියෙනවා නේද पूर्ण तरंकारी विलंद पुलक सह एकाधिकारी तरंग विलंद पुलक
पूर्व तरंकारी विलंद पुलक सह एकाधिकारी तरंग विलंद पुलक समान लक्षण हा विनस लक्षण कवरी पैदिकरण समान लक्षण है विनस लक्षण है जब ऐसे आयन पूर्व तरंगे सहम विट में एकाधिकारी कोड़ा कारक सही मतलब ऐति मामारे अंतिम रक्तागर पूर्व रिकॉर्डिंग ने के किया ऐति पूर्व तरंगे हम विलावट में आवम फिर व्यय करते कर दिया था हमें एकाधिकार है आवम फिर व्यय करने में ये रखी है प्रस्ताव चलता है सुनिए पहले कर लकुन दहाई प्रश्न दिखा अभी मनं मेटी के बाल भवनी दाव से अक्सा कच्चा कल्ला बहुत इत रिकॉर्डिंग का दानत पुलवा में ये अंतरिक्ष हुमत साथी कट सरे अभी हम इन्नत कोन को गैटलु तीरो नंगहान ने नेतंग गैटलु दान ने अभी नेतंग अरिक दाव से हम इन्न हर दिनेश सेना ने ईशान दिनेश तारकी गैटलु ने दिनेश मैं से तेरना